watching. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැංගෙන ඉසිකෝමන් මුලින් සිඳ दमक महिम निकलल सुव पुदन लद वतक रेंदेन सुपहन अम पहास मेद रटट बुदुन सिहिलस मिस सपक खुद මෙම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් ආයිබෝවන් අපේ සිත් නිවන අපේ සිත් සනසන අපිට හරිමග බුදුමග කියා දෙන විසිරුණු අපේ සිත් නැවත සකසන අපිට ජීවිතය උගන්වන ජීවිත තක්සලාව නැනපහන අදත් ආරම්භ කරන්නයි අපේ මේ සූදානම අපේ රටේ කීර්තිමත් ගුණාත්මක ඒ වගේම ප්‍රමිතිගත ව්‍යාපාරික ආයතනක් වන අපේ වෝග් ජුවලර්ස් ආයතනය එවගේම අපේ රටේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන අපේ මේ TNL රූපවාහිනිය එකට එක්ව එක දිගට මේ 20 වෙනි අවුරුද්දටත් ඔබ වෙත පිදෙන නැනපහන් ඔබ දන්නවා පින්වතුනි එදා සිට අද දක්වා අද වගේම හැමදාමත් අපේ ආරම්භය බලාපොරොත්තුව අදිෂ්ඨානය වඩා යහපත් දෙහිමි නිවර්දි සමාජය अन्य सदहा तमनुत सनसी अनुनुत सनसन वटिना पुत्कल जीवित्याक अन्य वटिना पुत्कल जीवित्याक बावट अपे जीवित परिवर्तने करगान मे अलुत अवरुत्ते पलमु नेनपहन अपे अधिष्टानमत्व आरंभ करन पिंगतुने अद नववसरत पलमु नेनपहन एवगेम नेनपहने විසිවෙනි අවුරුද්දේ ආරම්භක නැනපහන අද නැනපහනින් ඔබේ මගේ රටේ නැනපහන් දල්වන්න අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන TNL මැදිරියට වැඩම කළේ ඒ අවුරුදු 20න් වැඩිම කාලයක් ඔබට මට රටට නැනපහනින් බණ කියපු අපේ නැනපහනේ හාමුදුරුවෝ අති ගෞරවනීය අති පූජනීය බණ්ඩාර වෙල අමිතානන්ද නායක ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේව දෙපා නැමැති තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා නැනපහනට අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම අද මේ විශේෂිත නැනපහනට අපි ආරාධනා කරා අපිට බොහොම විශේෂිත ආරාධිතයෙකුට. එතුමා තමයි වසර 20ක් පුරාවට මේ නැනපහනට तमंगे बैतिबर अनुग्राहक दायकत्वे लबा देन वोग ज्वेलर्स आयतने खलवनाकार अध्यक्षतुमा
හැබැයි මම පෞද්ගලිකව මේ අනුග්‍රහකත්වය කියන වචනයට ඒ තරම් කැමති නැහැ. මම විශ්වාස කරනවා එය ඊටහා ගිය ලොකු බැඳීමක්. ලොකු වගකීමක්, ලොකු කැපවීමක්, ලොකු හැඟීමක්. අපේ ශාසනයට අපරිමිත කැපකිරීමක් කරන සම්බන්ධයක්. Walk Jewelers ආයතන කලමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර මෙතුමනි ආයිබෝන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට අපි ආරාධනා කරා අද අපේ මේ විශේෂිත නැනපහන දහම් සාකච්ඡාවට අපේ ධම්මික කලපුගේ මහත්මයාට. අපි රටේ රාජ්‍ය පෞද්ගලික ආයතන ගණනාවක මේ සේවාලාභී සත්කාරය පිළිබඳව අපිට කියලා දෙන්න. මේ ආයතන ඉහළට ඔසවා තබන්න සෑහෙන කැප වෙන සම්පත්දායකෙක් විතරක් නෙමෙයි ප්‍රේක්ෂකෙක් විදියටත් අපේ නැනපහනට ගොඩක් ආදරය කරන ධම්මික කලපුගේ මැතිතුමනි ඔබතුමාවත් ආයිබෝන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි පිටුතුනි. අද මේ තමයි අපේ ආරාධිතයන්. අද විශේෂිත නැනපහනක් අවුරුද්දේ පළවෙනි නැනපහන, අපේ 20 වෙනි අවුරුද්ද ආරම්භ කරන නැනපහන. ඒ නිසාම හරි වටින මාතෘකාවක් අපි යෝජනා කරනවා අපේ සාකච්ඡාවට. නව වසරට ධර්මානුකූල පිවිසුමක්. නව වසරට ධර්මානුකූල පිවිසුමක්. මේ ගැන කතා කරමු අද නැනපහනින්. බලන්න අද මුල සිට අගට නැනපහන කියන්න විදේශීයන් ඉන්න ඔබේ හිතවතුන්ටත් අන්තර්ජාලය ඔස්සේ මේ මොහොතේම නැනපහන බලන්න හැකිවන බවත් අපි කතා කරමු. අලුත් අවුරුද්දේ කොහොමද ධර්මානුකූලව ජීවත් වෙන්නේ. නායක හැමදුරනේ අද හරි විශේෂිත නැනපහනක්. අපි කාලයක් තිස්සේ නායක හමුදුරනේ බලාගෙන හිටපු නැනපහනක්. අපේ අනුර හේමචන්ද්‍ර මහත්මයා ඉන්නවද නැනපහනේ? අපේ ධම්මික කලපුගේ මහත්මයාත් ඉන්නවා. ඔබ වහන්සේත් අපේ මැදිරියට පැමිණලා අපේ සුපුරුදු විදියටම මේ නැනපහනෙන් නැනපහන් දල්වන්න අපි හැමෝම එකතු වෙලා ඉන්න මොහොතක නායක හමුදුරනේ, අපි කොහොමද හොඳ ආරම්භයක් අපේ මේ සාකච්ඡාවට ලබාගෙන මේ සියලු කාරණා එකට එකතු කරගෙන අලුත් අවුරුද්දේ හොඳම ආරම්භය අපේ නැනපහනට අපේ හාමුදුරු ලබා දෙන්නේ කොහොමද? අවසරයි නායක හාමුදුරු. තෙරුවන් සරණින්. ලෝකපාලක ශාසන පාලක සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා සිංහල දේශයේ අපේ රටේ අපේ ජනතාවට නැවත වාරයක් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද නැනපහනේ අලුත් අවුරුද්දට අපි සියලු දෙනාම එකතු වෙන්නේ. ඉතින් විශේෂයක් මම දකිනවා, නැනපහන ආලෝකමත් කරන්නට අද වැඩසටහනේ ආරම්භක දිනේ හැටියට පින්වත් අනුර හේමචන්ද්‍ර මැතිතුමා මෙතෙන්ට ඔබතුමා ගෙන්න ගැනීමම මේ වැඩසටහනේ ආරම්භය, නැවත වාරයක් ප්‍රාණවත් වේවි කියලා හිතනවා. මේ නිසා ධම්මික කලපුගේ මහත්තයා අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩසටහන කරන්න ප්‍රථමයෙන් අද මාතෘකාව වෙලා තියෙන්නේ නව වසරට ධර්මානුකූල ප්‍රවේශයක් කියලා. ඉතින් මට මතක් වුණා, මමත් මගේ ජීවිතේම ඉතින් අපි හාමුදුරුවෝ බණ කිව්වට බණ කියන්න වෙන්නේ අලුත් විදිහටනේ. ඉතින් ඒ නිසා මට දැනට අවුරුදු 100කට 200කට උඩදී හිටපු හාමුදුරු නමක් මේ රටට අනුශාසනා කළේ කොහොමද කියලා තේරුම් ගැනීමට පුළුවන් වටිනා ආගමික වැඩසටහනක් සිද්ධ කළා මේ ජනවාරි පළවෙනිදා. ඉතින් පින්වත් අනුර හේමචන්ද්‍ර මහත්තයාට කිව්වෙත් නෑ, මැඩම්ට කිව්වෙත් නෑ. ඉතින් මම කිව්වේ නෑ, කියන්නේ මේගොල්ලෝ කැමති වුණේ නෑ බණ කියනවාට. ඉතින් ඒ නිසා කිව්වෙත් නෑ. මම පළවෙනි වතාවට නැවත එළිමහනේ බණක් කියන්න යන්න මට යන්න හිතුණා. ඒකට යන්න හිතුණේ නැනපහනේ අවුරුදු 20ක්ම මාත් එක්ක කිට් වෙලා හිටපු ද්‍රවිඩ ජාතික පැණිහෙළගම අනරාජා මැතිතුමා, එයා කෝවිලක පූසාරි කෙනෙක්, එතුමා මට ආරාධනා කළා ස්වාමින් වහන්සේ
උභවහන්සේ ඇත්තටම සනීප වීම ගැන අපි සතුටු වෙනවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් උභවහන්සේ සුවපත් වෙලා තියෙනවා ඒ නිසා මේ සැරේ වැඩසටහන මේ උභවහන්සේ පළමුවෙන්ම බණක් කියන්න එන්න පුළුවන් ද අපේ ගමට ඉතින් මම කිව්වා කවුද මේ ධර්මදේශනාවේ අනුග්‍රහය දක්වන්නේ එතකොට එයා කිව්වා අනේ අපේ හාමුදුරනේ මේ අපේ පළාතේ ත්‍රිවි රත සංගමය තමයි මේ පින්කම සංවිධානය කරලා තියෙන්නේ. ඒකේ විශේෂය තමයි මහත්තයා සිංහල දෙමළ මුස්ලිම් මේ ත්‍රිවිධ කොට්ටාසෙම එකම මළුවට ගෙනල්ලා එකම මළුවේ දහස් ගාණක් වාඩි වෙලා බුදුබණ ටිකක් කියන්න මට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වුණා. මම ගියා. මේ අපේ රටේ ඇත්තටම මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුඛ දේශනාවකින් ධර්මයේ දේශනා කරන්නට අපටත් අවස්ථාව ලැබිලා තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒක වහගෙන තමයි මං වණ කියන්නේ. මොකද මේවා හරි දෙය කියනකොට කැමති නැති අයත් ඉන්නවා. වැරදි දෙයක් කියලා එනකොට ඉතාම ජනප්‍රිය හාමුදුරුවක් නම් ඒක පිළිගන්න ගතියකුත් තියෙනවා. ඉතින් මේ පළවෙනි වැඩසටහනේ ඒ තිත්තමං වැල්කඩ ඒ තරුණ ස්ත්‍රීවීර රත සංගමයේ කතා කරාම මම එතෙන්ට ගියා. මට මතක් වුණා මහත්තයා මේ වසරක් ගෙවි වසරක් උදා වෙන අද දවසේ බුද්ධ කාලෙම ඉතින් මේක තිබුණනේ. වසරක් ගෙවි වසරක් උදා වීම තිබුණා. මීට අවුරුදු 2500කට උඩදී ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙවැනි අවස්ථාවක මිනිසෙකුගේ ජීවිතයේ සැපවත්ව පවත්වාගෙන යන්නට උන්වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ බණක් තාම තියෙනවා ත්‍රිපිටක ධර්ම. ඉතින් මම දැන් මේ බුදුබණ ටික ලංකාවේ ඉන්න දැන් ඉන්න සියලු දෙනාම මේක කටපාඩම් කරගෙන ඉන්න හැමෝම නිතරම සජ්ජායනා කරනවා. හැබැයි මේකේ පරමාර්ථ ධර්මයේ තේරුම් අරගෙන නැහැ. ඒ නිසා මේක කියවන්නේ මඟුල් දවසට මංගල දවසකට කියවනවා මංගල සූත්‍රයේ. ඒ වගේම රැයට නිදා ගන්නකොට නිින්ද යන්න කියනවා. ඉතින් එක එක දේවල් මේ මංගල සූත්‍රයේ සජ්ජායනා කරන සිරිසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දේශනා කළේ මේ වසරක් ගෙවි වසරක් උදා වෙන මොහොතක මනුස්ස ජීවිතයක් මෙලව සැනසී පරලොව සැනසී කෙළවර නිවණින් සැනසීම දක්වා සැපවත්ව පවත්වා ගැනීමට. මං එක ගාථාවක් කියන්නම් දැන්. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු පළවෙනි බණපදේ. මේක දේශනා අසේවනාච බාලානං. මිනිසෙක් හැටියට තමන්ට ලැබුණු මේ උසස් මනසින් මෙනෙහි කරන්න, කල්පනා කරන්න හැම කෙනෙක්ම. වසරක් ගෙවි වසරක් උදා වෙන මොහොතක පළමුවෙන්ම තමන් මෙනෙහි කරමින් තමන් ගැන විපස්සනා නුවණින් බලන්න. අසේවනාච බාලානම්. ඒ කියන්නේ බාලයෙක් ඇසිරු කරන්න එපා කියලා නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා අසේවනාච සේවනය කරන්න එපා බාලානම්. බාල ධර්ම. හිතට මේ බාල ධර්ම එමෙන් ඒ පුද්ගලයාගේ සැපේ විනාශ වෙනවා. ඒ පුද්ගලයා දේශනා කරන සියලු දේශ මේ අසන්නාම ශ්‍රාවකයන්ගේ සිත දූෂ්‍ය වෙනවා. බාල ධර්මයන් සේවනය කරන්න එපා. එතකොට බාල ධර්මයන් කිව්වේ මොකක්ද දන්නවද? අකුසල ධර්මයන්. අකුසල ධර්මයන් කිව්වමත් පොදු වචනයක් ගාව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ලෝභය අකුසල ධර්මයක්. ද්වේෂය අකුසල ධර්මයක්. මෝහය අකුසල ධර්මයක්. මේ හිතට මේ බාල ධර්ම පුදුන් පුද්ගලයාගේ නිතරම ඇති වෙනවා. ලෝභය ඇති වුණාම තියෙන තමන්ගෙත් අනුන්ගෙත් දේ සියල්ලම තමන්ගේ කරගන්න හදනවා.
द्वेष अतिम लोभे असार्थक द्वेषे ये मनुष्य पेन लगे मेदास मोदी बला देश बारे कोम तो मे द्वेष अति द्वेषे लोभ्याय द्वेषाय हितक पवती नाम ये मनुष्य मोहय भेमेनो क्या लोभे पेन नो द्वेषे पेन नो ये मुलावट पत्ते बुधुहांसो देश नागन मे बाल धर्म आश्रयकरा पंडिता सेवन पंडित धर्म असुरकरा पंडित धर्म असुरकरा श्रद्धा वीर्य समाधि प्राज्ञा मेव हिताम हिताम यहाँ श्रद्धा वेडियन वेडियन ये मनुष्य पुलवांतर श्रद्धावांत गुणेट लांगेन ये मनुष्य शीलेट लांगेन प्राज्ञा तनिवार धर्मानुकूल तीरने असेवनाच बालानं पांडितानांच सेवना पूजाच पूजनीयानं पिदियुत्तं पिदान अद मेक क्यूवा अपे रटे इन ओक्कोम पिदियुत्त मात्य अम्मा इतना दरुवंट आवाद करनो बोला दनगन्नो ना अम्मट सलकन्न बोला विनुयं अप्रमाण सेवया कराने मम मा बरपत्र सेवा के तात हित पिदियुत्त के तात के ओगोल अभी मेवा गर्ल गर्ल सीना सीना ओगोलो मेक गरण अभी तो गरु करे अपे गरु किरीम महा वेरधि विधि एट तमाइ थी गरु करण वाक्य गुरु कट गान वाक्य पूजाच पूजनीय नंक्या हितट मे बाल धर्म आश्रय नौकर पांडित धर्म आश्रय करना को ये हित पिदीयुत हित तमंत एक पिदीयुत हित पुदाने काउद तमम ये हित पुदा अत मेक नत्तरम नतीला तमंगे हित पिदीयुत मट मे हिता तमन लगे तीयन को मैत्री सहगत हिता तीयन को मैत्री सहगत सीता पवती मनुष्य निरंतर सनसीम पत्र निवीम पत्र एक तमाम तमंगा तमार इन यह पत्ता है चंद्रमात्यानों में करा क्लब मम शीर्घ पंच बन की नौकीो मट मे मेतने यहाँ पैती दिखी हुआ अभी हाँ मुद्रे मे सील गनीम तरा निवना इतट निवीम विन किसी देख नयानी ने कौद लंकावे नंबर एक अग्रगण्य व्यापारेक औवध पानस्तुनक ऐतिकार अनुर हेमचंद्र मित्र मेतुम श्री सामधान हाम तोड़ा ये मंगल सूत्रे देश नगर पलवी गाता इतनीसा मे अपे सीएल प्रेक्षक जनता मे नैनपहन मे पुद्गल्यांगे नैन नून दलवट इद्री पत्कसा मम मे के आरंभ अखटेट देश नगर नैनपहन दलवला मे अद मे वसरे दिदास नवसी दान मे मे वसरे आरंभक दिन अटेट उबत् बालधर्म आश्रयकरा बला पंडित धर्म असुरकर बला पिदीयुत मटम हित कदन ये हितवील उबट नम मेलव सनसीम उपकार परलव सनसीम उपकार किलवर अमाम निवनीन सनसीम उपकार किल हितामात्म गौरव मतकर ඒබැයි හම්දුර මං හිතන්නේ පින්වතුනි අපේ නායක හම්දුර අපිට හරි වටින ආරම්භයක් ප්‍රවේශයක් පරිසරයක් හදලා දුන්න අපේ සාකච්ඡාවට අපි නිතර කටපාඩමින් කියන දහම් පද හතරක පරමාර්ථ අර්ථය ප්‍රකාශිත අර්ථය අපි ඕන තරම් අහලා තියෙනවා අපේ නායක හම්දුර හරි ලස්සනට පැහැදිලි කරන මේකේ පරමාර්ථ අර්ථය මං හිතන්නේ නැනපහණේ අරමුණ අපේ නායක හම්දුරෝ දන්න කාලේ ඉඳන් නැනපහණින් කියන බණ මෙන්න මේක තමයි
මේ පරමාර්ථ අර්ථයට අපි පිවිසෙමු අපේ දහම තුල මතන අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන් තවදුරටත් අනුර හේමචන්ද්‍ර මැතිතුමනි ඔබතුමත් එක්ක බොහෝ දේවල් කතා කරන්න තියෙනවා බොහෝ දේවල් අහන්න තියෙනවා මට තියෙන ප්‍රශ්නය කොතනින්ද පටන් ගන්න කියන එක හරිය ලස්සන මාතෘකාවක් අපේ කලපුගේ මහත්තයා තමයි අපේ හැමෝටම මේ මාතෘකාව අපිට හදලා දෙන්නේ ඒ නිසා බොහොම පළල් මාතෘකාවක් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා හැම දෙයකටම ඉස්සෙල්ලා හේමචන්ද්‍ර මැතිතුමනි නැන පහන ගැන හැබැයි චුට්ටක් අහන්න ඕන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතෙනවා අවුරුදු 20ක් 20 වෙනි අවුරුද්ද පටන් ගන්න ලොකු කාලයක් අපේ අරමුණ එතනට අපිට එන්න පුළුවන් වෙලා තියෙනවද සාර්ථකද අපිට තව කොහොමද ඉස්සරහට යන්න තියෙන්නේ මේ දේවල් ගැන ඔබතුමා පිටත ඉඳන් බලලා අපිට මොනවද කියන්න තියෙන්නේ ඔව් චාමික අපේ නායක හමුදුරන් වහන්සේ ඇතුළු DNL කාර්ය මණ්ඩලය ඔබතුමා සභාපතිතුමා අපේ ධම්මික මහත්මයා ඒ වගේම ශ්‍රී ලංකා වාසී හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක්ම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම දැන් අපි අවුරුදු 20ක්නේ යනපාන පටන් ගන්න මම මේ මෙතන ඉඳගත්තේ අවුරුදු 14කට පස්සේ මට අද වගේ මතකයි මේ අපේ සෝමහාමුදුරුවන්ගේ ගුණානුස්මරණ වැඩසටහනකට තමයි මම වෙයිලා වාඩි වුණේ එදා අමිතානන්ද හාමුදුරුවොත් ඩොක්ටර් හරිශ්චන්ද්‍රත් මමත් අපි තුන්දෙනා තමයි මේ වැඩසටහනේ හිටියේ ඉතින් මගේ යුතුයකමක් තියෙනවා මේ වෙලාවේ අත වශයෙන් මේ අපිට නැනපහන ආරම්භයේ මුල් වෙච්ච අපේ සෝමහාමුදුරුවන් තම ගෞරවයෙන් යුතුව මතක් කරන්න ඕනේ. ඒ වගේම ඒ වැඩසටහනට එදා ඉඳලා සහභාගී වෙච්ච අපේ ඩොක්ටර් හරිශ්චන්ද්‍ර එතුමාව තව ගෞරවයෙන් යුතුව මතක් කරන්න ඕනේ. ඊට අමතරව උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව මාදුලාවේ සෝභිත නායක හාමුදුරුව කීප වතාවක් වැඩම කළා. මම හිතන්නේ ඔබ වහන්සේත් උන්වහන්සේ සමග එක වතාවක් යන පහණි වාඩි වුණා. ඉතින් උන්වහන්සේවත් අපි නම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඊට අමතරව මේ වැඩසටහනට වැඩි ස්වාමීන් වහන්සේලා ගණනාවක් ඉන්නවා ඔබ වහන්සේ අසනීප වුණාට පසු වහන්සේ ගොඩාක් කල් මේ වැඩසටහන එක දිගට සහභාගී වුණා. සුමානට වතාව බැගින් සහභාගී වුණා. දැන් අපිට හරි සන්තෝෂයි ඔබ වහන්සේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම ගැන. ඉතින් ඔබ වහන්සේ අසනීපයෙන් පසුව ආව අපේ මාලිම්බඩ හාමුදුරුවෝ. එතනින් ගියාම අපේ ඉඳුරාගාරේ නායක හාමුදුරුවෝ. එතකොට අපේ පොල්පිටි මුකුලානේ පඤ්ඤාසිරි නායක හාමුදුරුවෝ. එතකොට මහාචාර්ය මැලගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ. එතකොට මේ ළඟදී වැඩම කළේ ධම්මදීප ස්වාමීන් වහන්සේ. ඒ වගේ ස්වාමීන් වහන්සේලවත් ගෞරවයෙන් යුතුව මම කෘතඥතා පූර්වකව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඊට අමතරව අපේ ගිහි පාර්ශ්වය බැලුවොත් ඩොක්ටර් හරිශ්චන්ද්‍රගේ අභාවයෙන් පස්සේ ඉස්සෙල්ලම ලාල් පොන්සේක මහත්තයා තමයි මේ වැඩසටහනට බොහෝ කාලයක් සම්පත්දායකත්වය දුන්නා. එතකොට දැනුත් එතුමා සහභාගී වෙනවා. ඊට අමතරව අපේ දමි කල්පුගේ මහත්මයා, එතකොට කලාසූරි සතිචන්ද්‍ර එදිසිංහ මහත්මයා, එතනින් ගියාම ආචාර්ය වික්‍රත්නායක මහත්මයා, එතුමාගේ පුත් ජයන්ත රත්නායක මහත්මයා, එතකොට චන්දන ගුණවර්ධන මහත්මයා, එතනින් ගියාම නාලක හේවාමද්දුම් මහත්මයා, එතකොට එක් වතාවක් මට මතකයි දීපාල් සූර්යරාජ මහත්මයා පැමිණියා. ඉතින් මේ වගේ ගොඩක් අපිට පිරිසක් සහභාගී වුණා අපේ වැඩසටහනට ඉදිරියට සහභාගී වෙනවා. ඉතින් මම අවුරුදු 14ක පස්සේ වාඩි වුණාම මේක මතක් කරුවේ නැත්තම් ලොකු වැරද්දක් වෙනවා. ඉතින් මේ නම් කියන්න අමතක වුණා නම් කාගේ හෝ සමාභජනය කරන ලෙස මං ඉල්ලා සිටිනවා. මොකද ඊළඟට අවුරුදු 14ක පස්සේ මට ආරාධනාව ලැබුණා මං ඉදිරියට දන්නේ නැහැ හමුතුනේ. එතකොට නැත්තම් වීල් චෙයාර එකකින් නැත්තම් හැරමිටියකින් එන්න වෙයිද දන්නේ නැහැ. ඒ තව අවුරුදු 14කින් පස්සේ මට කතා කරුවා. ඉන්නේ කෙසේ වෙතත් කවල් නැහැ. දැන් හරි ඉඳ ලැබිච්ච එක මම බොහොම සතුටු වෙනවා. ඊට ඉස්සෙල්ලා අපි අනිවාර්යයෙන්මනේ මාසෙකට සැරයක් ආරාධනා කරගන්න ඕන අපි හමුතුනේ. ඒ වගේම නායක හමුදුනේ අපේ නිවේදක මහතුරු ගැන මතක් කරන්නත් ඕනේ. මේ වැඩසටහන 1999 ආරම්භ කරගත්ත වෙලේ ඉඳන් නිවේදක මහතුරු අපේ කීප දෙනෙක්ම මේ වැඩසටහන මෙහෙව්වා. චමුදිත සමර වික්‍රම, රන්දික හෙට්ටිආරච්චි, ඒ වගේ දැන් අපි මෙහෙවන අපේ චාමික මහත්මයා,
ඊට අමතරව තව නියෝජක මහතුරෙක් කෙනෙක් දෙන්න කිටිය මට නම් මතක නැහැ සමා වෙන්න ඕනේ ගැන රංගන සිල්ව මහත්මයා රංගන ඉතින් ඒ උදවිය වත් අපි ස්තුති පූර්වක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ සෑම ගේම සහයෝගීත්වයෙන් තමයි මේ නැනපහන අපි මෙතෙක් කල් පවත්වාගෙන ආවේ සහ ඉදිරියට පවත්වාගෙන යන්න අදහස් කරන්නේ ඉතින් මේ අවුරුදු 20 ගැන බැලුවොත් නායක හමුදුනේ මේ අපි මේ කරන බව ඇත්ත ස්වාමින් වහන්සේලාත් වඩිනවා අපේ සම්පත් දායක මහතුරුත් අදින මම මේ අසුභවාදීව කතා කරන්නේ නෙවෙයි නමුත් මට පේනවා 99 ඉඳන් මේ 2008 දක්වා අපේ රට යන අත ඔබතුමාගේ වැඩසටහන නම් අපේ රට යන අත कोई अतट ध्यान मट टीका तीन गटल मिस्सुंगे सारधर्म तीन गुणधर्म तीन वेडपीडियल तीन मट मेचर दीवन वक्ना पेन नायक हम अभी मे नुकर तवात मुखत्म के अड़गा मे तरंगे पवत्न मेवनी वेड सटहा को देखा मे मध्यवल प्रचार सही मंग विश्वास प्रश्न ना मट एक සුභවාදී පිළිතුරක් දෙන්න අමාරු චාමික ඇත්තටම මොකද රට යන අත ගැන මට සුභවාදීව මොකක්වත් කියන්න අපහසු තත්වයක මං ඉන්නේ ඇත්තම කිව්වා ඉතින් ඒ වගේම මං දැන් මාතෘකාවට එන්නද ඔව් හරි මේ තුරම හිතන්න බොහෝ දුර යන්න පුළුවන් මම හිතන්නේ හරි වටිනා කාරණා ටික අපේ අනුර මහත්මයා සඳහන් කරේ හැමෝම මතක් කරපු එක මේ දේවල් තමයි ඉතින් අපි ඇත්තටම ඉගෙන ගන්න ඕන සහ නැඩපහන විශේෂත්වයක් තන්නේ. ඒ වගේම රූපතුමා කිව්ව අඩුම ගානේ මේ වගේ වැඩසටහන් දෙක තුනක් හරි තියෙන හින්දා තමයි මේ ටික හරි රැකිලා තියෙන්නේ කියලා. අපි කොහොමද අපි මාතෘකාව ඇතුළේ තෝරන්නේ කියලා. දැන් චාමික ඔබතුමා මේ මාතෘකාව තමයි නව වසරෙන්ට ධර්මානුකූල පිවිසුම සහ එදිනෙදා ජීවිතයේ ධර්මානුකූලව සහ ව්‍යාපාර කටයුතු ධර්මානුකූලව පවත්වාගෙන යාම. ධර්මානුකූලව කියන්නේ මම මේ වෙලාවේ කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව පවත්වාගෙන යන්නේ කොහොමද අපේ ව්‍යාපාර කටයුතු සහ ජීවිතේ. එතකොට හඳුන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව ව්‍යාපාරය පවත්වාගෙන යන්න නම් අපි ඉස්සෙල්ලා බෞද්ධ වෙන්න ඕන. අපි ඉස්සෙල්ලා බෞද්ධ වෙන්න ඕන. මේ මට මතක් වෙනවා මේ වෙලාවේ මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ සම්බන්ධනය පැවැත්තුණා බණ්ඩාරනායක ශාලාවේ. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්තුණේ ධම්මික මහත්තයත් එක්ක ඇවිල්ලා හිටියා. බුද්දිස්ට් ලීඩර්ෂිප් ප්‍රැක්ටිසස් ඉන් බිස්නස්. කියන්නේ බෞද්ධ නායකත්වය යටතේ මේ ව්‍යාපාර ගිනියන්නේ මේ වගේ මාතෘකාවක් තමයි. කෙසේ බුද්දිස්ට් ලීඩර්ෂිප් ප්‍රැක්ටිසස් ඉන් බිස්නස්. එතෙන්දී මම මේ ප්‍රශ්නේ මතු කරා. බුද්දිස්ට් ලීඩර්ෂිප් එකක් යටතේ කටයුතු කරන්න නම් කියන්නේ බෞද්ධයෙක් විදිහට කටයුතු කරන්න නම් බෞද්ධයෙක් ධර්මානුකූල ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් අපි ඉස්සෙල්ලා බෞද්ධයෙක් වෙන්න එපා බෞද්ධ ධර්මානුකූල ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් අපි ඉස්සෙල්ලා බෞද්ධයෙක් වෙන්න ඕන මං ඇහුවේ ප්‍රශ්නේ තමයි දැනුත් තානවා අපි බෞද්ධයෝද කියන එක අපි බුද්ධාගංකාරයෝ බව ඇත්ත ඥානෙ උපෙන්න සාතිකයේ කියන අපේ ආගම බෞද්ධයි කියලා ඒ වුණාට අපි බෞද්ධයෝද මං කියනෝ නෑ කියලා බෞතරයක් කොදුවේ අපි බෞද්ධයෝ නෙමෙයි බෞද්ධයෝ නෙමෙයි මම කිව්වේ එදා දැනුත් කියන්නේ අපි මුල ඉඳලම වැඩ වරද්ද ගත්ත කට්ටිය හම්බුනේ මුල කියන්නේ කොතනද මුල කියලා මම අදහස් කරන්නේ උපන් දවස නෙමෙයි මං අදහස් කරන්නේ ජාමික මුල කියන්නේ අපේ මගුල් ගෙදර අපි මගුල් ගෙදරින්ම අපි වැඩ වරද්ද ගන්නවා කොහොමද වැඩ වරද්ද ගන්නේ වැරදගත්ත කියලා හරියන්නේ කොහොමද කියලා කියන්නත් එපා. හරි. දැන් නායක හමුදුන්නේ අපි මගුල් ගෙදරක් කරනවා. මගුල් ගෙදරක් කරලා අපි ජෝඩුව එක්කන් එනවා ශාලාවට. හරි හොඳයි. පෝරුව තියෙනවා. ඒකත් හරි හොඳයි. පෝරුවේ හිටවනවා. පෝරුවේ හිටවලා අපි බුදුගුණ කියනවා. ඒ කියන්නේ දෙන්නට ආශිර්වාද වශයෙන්. කොච්චර හොඳද? හරි හොඳයි අපි කියනවා බෞද්ධ සබ්බ මංගලම් රක්කන්දු සබ්බ දේවතා සබ්බ බුධානුභාවේන සදාසොත්ති භවන්තුතේ සබ්බ ධම්මානුභාවේන සදාසොත්ති භවන්තේ සබ්බ සංඝානුභාවේන
සදාසුති බවන්තුති එතකොට ඒකේ තේරුම කියන්නේ වේවා සැම යහපතම භවතු සබ්බ මංගලං වේවා සැම යහපතම රක්කන්තු සබ්බ දේවතා රකිත්වා සියලු දෙවියෝ සබ්බ බුද්ධානුභාවේන සමාවෙන්න හඳුනේ මම මේ මෙතන කියනවා සබ්බ බුද්ධානුභාවන් සියලු බුදු වරුන්ගේ බලෙන් සදාසුති බවන්තුති වේවා සැම යහපතම කොච්චර හොඳද උතුම් කටයුත්ත ලොකුම ආශිර්වාදයක්නේ ලොකුම ආශිර්වාදයක් බොහොම හොඳයි ඊට පස්සේ මේ ඔක්කොම කරලා පෑන් වඩලා සේරම කරලා පොල් ගෙඩි බිඳලා මේ ජෝඩුව බස්සනවා පළයට වාසල් ඉවරලා යනවා එපාරේ දීලා අපි අස්සම් කරනවා අස්සම් කරලා ඉවරලා ඊට පස්සේ දැකලා තියෙනවා අර ගහනවා මොනවද වීදුරු තියලා 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 තොරණක් වගේ මෙන්න වීදුරු ගොඩක් දාලා ඒකේ නිකන් වෝටර්ෆෝල් එකක් එන්න වගේ දාලා මේකට වක් කරනවා ෂැම්පේන් ඇල්කොහොල් වක් කරනවා වේවා සම යහපතම වක් කරනවා ඇල්කොහොල් වක් කරන්නේ ඔක්කොම ඒක වක් කල් ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ කේක් කපලා වාඩි වෙනවා දැන් මේ පෝරුව තියලා විනාඩි ගානයි නායක හමුදුන්නේ ඊට පස්සේ තව විනාඩි කීපයකින් 10කින් 15කින් 20කින් 3400කට හමුදුන්නේ බොණ්ඩ දෙනවා දැන් මේ අපි මේ කරන්නේ මේ මගුල් ගෙදර අපේ ශාස්ත්‍රීයයන්න් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට තනිකර නිග්‍රහයක් නේද හමුදුන්නේ මං අහන්නේ බුදුගුණ කියලා පෝරුව හිටෝලා ඔක්කොම කරලා පල්ලෙහාට බැහැලා පැය භාගෙකින් එහෙන් පිටින් 3400කට විෂ ද්‍රව්‍ය දෙනවා ඇතුළට දාගන්න 3400කට දෙනවා එතකොට වහන්සේ මතක් කරා වගේ මංගල සූත්‍රේ මොකද්ද කියලා තියෙන්නේ බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ මට මතක් වෙන්නේ ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදේසු ධම්මේසු වේතං මංගල බුත්තං ආරති විරති පාපා සියලු පාපයන්ගෙන් වැළකෙන්න මජ්ජපානාච සංයමෝ මත්පැණින් වැළකෙන්න අප්පමාදෝච ධම්මේසු අප්‍රමාදෝ ධර්මේ හැසිරෙන්න ඒ තමයි මංගල මුතු. මේ මංගල කාරණාවකි. හරිනේ. එතකොට මේ මංගල සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේට දෙවියෝ ගරු කරනවානේ. දෙවියොත් වඳිනවා බුදුහාමුදුරුවන්. එතකොට දෙවියොත් වඳින බුදුහාමුදුරුවන්ට අපි දැන් මේ මංගල කාරණාවට එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධව ගමන් කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙයට යෝජනා කරපු දෙයට අපි හෙම් පිටින් ප්‍රතිවිරුද්ධව ගමන් කරනවා ගමන් කළා අපි කියනවා රක්කන්දු සබ්බ දේවතා කියලා. එතකොට මේක බලන් ඉන්න දෙවිවරු ආශිර්වාද කරයිද මේ වගේ තැනකට. මේ තර්කානුකූලව හිතලා බලන්න මම මේ දොස් කියනවා නෙවෙයි. අපි මේ කරන වැඩ. අපි මේ කරන වැඩ. එතකොට මංගල කාරණාවකට ප්‍රතිවිරුද්ධ වචනේ මොකද්ද චාමීර? අවමංගල. එතකොට මංගල කාරණාව එතන මංගල කාරණාවට බුදුහාමුදුරු දේශනා කර මංගල කාරණාවට ප්‍රතිවිරුද්ධ දෙයක් කෙරුවම එතන අවමංගල්‍යයක් නේද වෙන්නේ. ඒතර මගුල් ගෙදරම අපි අවමංගල්‍යයක් කරගෙන දැන් ඉවරයි. කිසිම දෙවි කෙනෙක් බලන්නේ නැහැ. බලනවාද කිසිම දෙවි කෙනෙක් කවුරක්වත් බලන්නේ නැහැ. ඒකට ආශිර්වාද කරා ඉතින් කසිපු මුදලාලි කෙනෙක්. දෙවියෝ කොහෙද ආශිර්වාද කරන්නේ? ඒකෝ මේ වයින් ස්ටෝර් අධිකාරියක ඕනනම් ඒකට ආශිර්වාද කරයි. ඕන්න අපි වැඩ වරද්ද ගන්න ඉස්සෙල්ලාම තැන. ඊට පස්සේ ඊට පස්සේ මට නම් හමුදුනේ ඒ වගේ තැන්වල ඉන්නත් හරි අමාරුයි අපේ ඊට පස්සේ මේවා බීලා මොකද කරන්නේ මං ඉතින් මාත් වාඩිලා ඉන්නවා ඉතින් වාඩිලා ඉන්නකොට මට ඇහෙනවා ඉතින් දැන් මේ බීලා හමුදුනේ සමහරු ඒ මත් ඒක මොනවද ඒ මතින්ම මොනවද දන්නවද කරන්නේ ජීවිතේට ක්‍රිකට් පිච් එකක් පාගල නැහැ ජයසූරියට බැට් කරන්න උගන්වන එතන ඉඳගෙන ජීවිතේට ක්‍රිකට් පිච් බලල නෑ හමුදුනේ බැට් කරන්න ගන්නවා සනත් ජයසූරියට අර බෝලට මේම ගැවුවනම් හොඳයි මේ බෝලට හුක් ෂොට් එකක් ගැවුවනම් හොඳයි මේකට ඕෆ් මොනවද එක එක ඒවා කියනවා එහෙම නැත්නම් චමින්ද වාස්ට හෝ මුත්තය මුරදෙන්න බෝල් කරන්න ගන්නවා මේ මේ දගෙන බීලා තමුන්ගේ ව්‍යාපාරේ හරියට කරගන්න බෑ රට පාලනය කරන්න හදන එතන ඉන්නේ ඒ ඔක්කොටම වෙඩි කනගාටුදායක වැඩේ ධම්මික
ධර්ම සාකච්ඡා කරනවා බුදුහාමුදුරන් කියපු දේ විවේචනය කරනවා එතන බීලා කොහෙද රක්කන්දු සබ්බ දේවත මේවට දෙවිවරු ආශිර්වාද කරයි බලන්න චාමික මුස්ලිම් මගුල් ගයක් අරගන්න හින්දු මගුල් ගයක් අරගන්න මේවා මේවා මේ වගේ දේවල් තියෙනවද කියලා එතන ඒ වගේ තැන්වල මිනිස්සු එන්න කියනවා මිනිස්සුන්ට හොඳට කණ්ඩ දෙනවා කණ්ඩ දීලා පෑය දෙනින් පෑය දෙකෙන් කටුත් ඉවරයි මිනිස්සු සන්තෝෂයෙන් ගෙදර යනවා විශේෂයෙන් භාර්යාවරු බොහොම සන්තෝෂයෙන් ගෙදර යනවා මොකද මහතුරු 100න් යන හිස් හින්දු මගුල් ගයක් වුණත් ඒත් එහෙමයි පෑය දෙකෙන් ඔක්කොම ඉවරයි හොඳ සිහි කල්පනාවයි මිනිස්සු ඇවිල්ලා ආශිර්වාද කරලා කපල් එකට යනවා එතකොට මං අහන අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ ජෝඩුවට සුබපතන්න යනවනේ සුබපතන්න යන්නේ wish you all the best කියලා ඇඟ පුරාම දුවන්නේ වසනේ ඇල්කොහොල් දුවන ඇඟ පුරා මේ ඇල්කොහොල් දුවන ලේ ධාරාව දුවන ශරීරයකින් කරන සුබපැතීම සුබපැතීමක් නම් සාපයක් වෙනවා මම නම් හිතන්නේ ඒක සුබපැතීමක් වෙනවා කියලා දැන් කෝ එතකොට දැන් බුදුහාමුදුරු නිග්‍රහ කර අපි කිසිම දෙවි කෙනෙක් බලන්නේ නැහැ එන මිනිස්සු ඔක්කොම විශ් කරනවා කියලා කරන්නේ එතන සාපයක් බවට පරිවර්තනය කරලා විශ් කරනවා විශ් කරලා ගෙදර යනවා අන්තිමට කපල් එක ඩිවෝස් ඇල්බම් එක ගහන්න ඉස්සෙල්ලා ඔන්න කතන්දරේ නායක හාමුදුරනේ දැන් පින්තූර ගන්න මහත්තුරු සම්පූර්ණ මුදලම අය කර ගන්නවා ඉස්සෙල්ලා ඇයි පින්තූර ටික print කරලා ඇල්බම් එක ගහන්න ඉස්සෙල්ලා කපල් එක ඩිවෝස් जोड़ उड़ी बस इतनी कितने अभी मैं मुलीम में वैद वरद गाने मुलीम में वैद वरद गाने के मांग उन ओ का कतोली का मगुल गया गान अभी एक आता है इससे लग कराने एक और लंगे ये आगमन निग्रह कराने पाली है तमाय उक्कम कराने इससे लग ये दिन ना बंद वाने पाली होटले या तो नहीं बंद वाने पाली शेर माया कर रहा अल्ता आ रही इससे लग दाना गास्सला वाद कर ला මේවා කරලා සියලුම මේ අවවාද අනුශාසනා කරලා ඒ ස්වාමි එතන කසාද බඳිනවා එතෙන්ට ගේන්නේ නැහැ බෝතල් ගේන්නේ නැහැ ඊට පස්සේ මේ මිනිස්සු එක මේ මිනිස්සුන්ගේ ඒ චාර් ඒ සම්ප්‍රදායන කුලෝ ඒව කරගන්න එක ඒක වෙනම කතන්දරයක් ඒක අපි කියන්න ඕනේ නැහැ නමුත් ආගමික කටයුතු ආගම නිග්‍රහ කරන්නේ නැහැ එතනදී ඒ ඇගෙන්ලා හොඳ අවවාද ටිකක් දෙනවා මමත් ඔය කතෝලික මට ආරාධනා කරනවා අපි හිතවතු මම යන්නේ මාන පල්ලියට යනවා पल्ली मैं वाडला हाँ तुम वटना आवाज दिने हाँ अतर मम्मी ये पेरे मी गमुए पाली के मगुल गेदर कट गया ए दू मनी ए दू लॉयर के ए स्वामी के बोध अतमें ओया लॉयर वेंड पुलवा वहाँ की वूर्ति है भाई गेदर लॉय का सामे सह प्रेम उन्होंने ओ का गेदर लॉय की विधि आगे ए लॉय का गेदर गे एंडे पा बान को चर वटना आवाज මේ අවවාද තමයි ඒ උදවිය දෙන්නේ. අපි මොනවද කරන්නේ? මේ හා සංසන්දනය කරා මේවා මම කියන්නේ අඩු ගානේ එමිසු දිහා බල්ලවක්වත්. අපි එක්කෙනා එක්කෙනා මේවා හදා ගන්න පුළුවන් නම් අපිට ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම චාමික හොඳයි දැන් අපි කතා කරගෙන ආවේ දැන් කපල් එක ඩිවෝස් වෙනවානේ. මොකද හැමෝම ඩිවෝස් වෙන්නේ නැහැනේ. අපි දැන් බලමු අපි දැන් දැන් දෙන්න බැඳලා දැන් ඉතින් ඉස්සරහට යනවා කසාද බැඳලා ඊට පස්සේ ළමයා හම්බ වෙනවා ළමයා හම්බ වෙලා වෙන දේ මං දෙවෙනි වටේදී කියන්න අපි වරද්දගත්තු තැන මුල වැරදුනේ කොහොමද අපි යන අත මොන වගේද හරි ලස්සනට අපේ අනුර හේමචන්ද්‍ර මහත්මයා අපිට පැහැදිලි කරනවා මගේ ප්‍රශ්න ටික දැන් කැලේ දැන් ඒ ටික මං අයින් කරනවා ඔබතුමා හරි ලස්සන ආරම්භයක් අපිට ලබා දෙනවා ඒ ඔස්සේ කතා කරන්න ගොඩක් දේවල් තමයි පුංචි දෙයක් අහන්නද බඳුන් අහන ප්‍රශ්නයක් මේක දැන් සමහරු කියනවනේ ඔය දේ කිව්වහම මේ නවීන ක්‍රමයට අපි යන්නත් ඕනනේ නේ පොඩ්ඩක් බොන්න දෙන්න නැතෝ ඒ මස් මාළු පොඩ්ඩක් වෙරින්න කර දෙන්න නැතෝ කොහොමද අපි සමාජයට මුණ දෙන්නේ බුදුන්ද එහෙම ඉන්න ජාමික මම මේ ළඟදී විදේශගත වුණා රටකට ගියා රට දැන් කොහෙද කියලා හරි කල්පනා නැහැ නමුත් ඒකේ වැදගත් කියමනක් කියලා මේ පාරේ තියෙන මේක එක්තරා දැන්වීමක තියෙන දැන්වීම පුවරව the times can change the values should remain අන්න කාල වකවානු වෙනස් වෙන්න පුළුවන් නමුත් තමුගේ සාර ධර්ම තියෙන්න ඕනේ අන්න ඒක ඔක්කොම බොරු ජාමික එහෙමනම් මුස්ලිම් මගුල් ගේක 1200යි 2000යි විසිටර්ස්ලා ගෙස්ට් ලිස්ට් එක එහෙමනම් මේ ඔක්කොම කවුරුත් එන්න බෑනේ
එන්නේ නැහැ. අයි මෙතන දෙන්නේ නැහැ නේ බොන්න දෙන්නේ නැහැ ඔය අපි යන්න ඕනේ නැහැ. සියලුම දෙනා එනවා. Hindu මගුල් ගේක ඒ වගේමයි. මේ කිසි ප්‍රශ්නයක් නැහැ අපේ මගුල් ගේවල් තියෙනවා එහෙම කරන්නේ. මම මේ දන්න කෙනෙක් හිතවත්තු කීප දෙනෙකුගේ මගුල් ගේවල් තිබුණා. කිසිම කෙනෙක් නෑ ඇවිල්ලා හිටියේ නෑ කවුරුත් දොස් කිව්වේ නෑ. සේරම බොරු කතා. මේ එක එක්කෙනා ඒ අයගේ වාසියට මේවා මේ හදාගත්ත දේවල්. ඊට අමතරව චාමික මං අහන ප්‍රශ්නේ මේකයි. දැන් ඔබතුමා මගේ හිතවතෙක්. මං ආරාධනා කරනවා හිතවතෙක් කියලා කිව්වොත් මං ආරාධනා කරනවා ඔබතුමාට අපේ මගුල් ගේකට. ඔබතුමා මේ ඇල්කොහොල් දෙන්නේ නැහැ කියලා මගුල් ගේක මගේ මගුල් ගේ මගේ ළමයාගේ මගුල් ගේකට එන්නේ නැත්තම් එතකොට ඔබතුමාගේ හිතවත් කමක් නැහැ නේද? ඔබතුමා ආදරය කරන්නේ මට නෙවෙයි මේ බෝතලෙටනේ. තියවෙන මිනිස් වෙන්නත් ඕනේ. මොකටද එහෙම කියන්නේ? අනේ නෑවිල් ඉන්න තරමට කොච්චර එකක්ද? එන්න උත්තරේ මන් දුන්නා. හොඳයි. ඔක තමයි දෙන්න තියෙන හොඳම උත්තරේ. මේ නිකන් කෙනෙක් නෙමෙයි මේක කිව්වේ. ලංකාවේ ප්‍රතාපවත් ව්‍යාපාරිකයෙක්. ඒ හින්දා ඔබට මට මේක පිළිගන්නම සිද්ධ වෙනවා. අපි තව දුරටත් කතා කරමු මේ දේවල්. හරියට පැහැදිලි කරගමු. ධම්මික කලපුගේ මැතිතුමනි. බොහෝ දේවල් කතා වුණා මේ වෙනකොට. ඔබතුමාට ගොඩක් දේවල් එකතු කරන්න ඇති. මං හරි අර මෙතුමාගේ තහවුරු ප්‍රශ්න ඔබතුමාගෙනුත් අහන. ඔබතුමා සම්පත්දායකෙක් වගේම අපේ නැනපහනේ ප්‍රේක්ෂකයෙක්නේ. අනුහිමජන මැතිතුමනි සමහරවට ඇත්තටම පුදුමයි. මෙතුමල්ලා අතිශය කාර්ය බහුල අපේ රටේ පුරවැසියන් තමන්ගේ දැනුම ශ්‍රමය කාලය මේ බොහෝ දේවල් වලින් කැප කරන කටි. හැබැයි නැනපහන බලලා රෑ 12ට කතා කරනවා. පුතා අද හරි ලස්සනයි නැනපහන. හරි හොඳයි. මෙන්න මේ තියෙන තැනින් අපේ සමාජයේ උඩට ගමු. නැනපහන ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඊට පස්සේ අපි මාතෘකාවට පිවිසෙමු. අවසරයි සයින්වන්ස. අනුහිමජන මැතිතුමනි ශාමික පළමුවෙන්ම මම පුතාගේ ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සෙල්ලා මේ අද බොහොම සන්තෝෂ වෙනවා මේ වැඩසටහනට මම මේ වචනය තාවකාලිකව පාවිච්චි කළා. ඊට පස්සේ මම කියන වැඩේ කරනනම් අනුග්‍රහය මේක දක්වන අපේ හේමචන්ද මැතිතුමා ඇවිල්ලා ඉන්න එක අනුග්‍රහය නෙමෙයි ඇත්තටම ඔබ කීවා මෙන් මෙතුමාට යම් ආකාරයක දර්ශනයක් තියෙනවා මේ ව්‍යාපාර ලෝකයේ. ඒ හින්දා තමයි අද මේ වගේ ඇවිල්ලා මේ වටිනා අදහස් ටිකක් අපිත් එක්ක බෙදා හදාගත්තේ. එතකොට මෙතුමා උත්සාහ කරන්නේ මේ වැඩසටහන තුලින් මේ දර්ශනය ඉදිරිපත් කරන්න බහුතරයකට. ඒකයි මේකේ අරමුණ. මොකද අපිට උනත් කතා බහ කරනකොට මෙතුමා කට්ටිය තෝර බේරා ගන්නකොට ওই කාරණාව හොඳට හිතේ තියාගෙන තමයි ওই දේ හැමතිස්සෙම කරන්නේ. අපේ ඇසුර අවුරුදු 30කට එහාට යනවා. මේ ඇසුර මෙතුමන කාලයක් අපි පවත්වාගෙන ඉන්නේ මේ ව්‍යාපාර සමිතියවට වඩා මෙතුමාගේ දර්ශනය හා බැඳි මේ තියෙන ගෞරවය හින්දා. පළවෙනි දේ බෞද්ධයෙක් තම ව්‍යාපාරයේ ඉතාමත්ම ඒ බෞද්ධ ඉගැන්වීම් වලට අනුකූලව කරගෙන යන කෙනෙක්. මම ඊට ඉස්සෙල්ලත් මේ වැඩසටහනෙම කීවා වැඩිපුර නොදැනුවත්කම හින්දා තක්සේරු කරන ලද මුද්දක තම සේවිකාවක් විසින් මෙතුමා නියම තක්සේරුව කරලා ඉවරලා අපි මේ පාරිභෝගිකයන් මේ සේවාලාභියාට මේ මුදල නැවත දෙන්න ඕනේ කියා ඒ ගෙදරට මේ මුදල යවපු කෙනෙක්. ඉතින් අපි අර කතා කරපු අපේ ජාතක කතාවට අනුකූලව ප්‍රායෝගිකව දේවල් කරන කෙනෙක්. ඉතින් ඔය දර්ශනය අතිවැදගත් වෙලා තිනවා මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න. ඊට අමතරව අපි එක එක දේවල් වලින් බොහොම සමීප අදහස් තියෙනවා මේ සාරධර්ම වලින් සහ විශේෂයෙන්ම අපේ සංගීත රුචිකත්වයේදී. දැන් ඒ වගේත් අපි අර ඔරියන්ටල් මිශ්‍රිත මියුසික් ශාස්ත්‍රීය දේ මොකද හැමදාම අපි මීට ඉස්සෙල්ලත් මේ වැඩසටහනක වගේ ශාස්ත්‍රීය දේ හැමදාම පවතින දේවල්. එතකොට මේ සියල්ල කෙනෙකුගේ පෞරුෂත්වය සාදා ගන්න තුරු දෙනවා. ඒ පෞරුෂත්වය සාදා ගැනීම තුළින් ඒ හරපද්ධතිය වටිනාකම තියෙනකොට යහපත් දර්ශනයක් පුද්ගලයෙකු තුළ ඇති වෙනවා. ඉතින් මෙතුමාගේ මෙහෙවර වෙලා තියෙන්නේ සතියකට වතාවත් මේ හැම දෙයක්ම නැති වී ගන්න ස්වාමීන් වහන්සේ අපි කතා කරා වගේ අර සාරධර්ම දැන් නෝස් ඩයිවින් මේ අර මෙහෙම එක දැන් කෙලින්ම යන්නේ මෙහෙම. ඉතින් මෙමන් වැඩසටහන් වලින් වගේ ඔබ වහන්සේලා මේ නැවත නැවත පැමිණලා මේ දේ කිරීම තුළින් හරි යම් ආකාරයක අපි උත්සාහයක් දරනවා මේවා පුනර්ජීවනය කරන්න නැවත නැගා සිටවල යම් දෙයක් කරන්න. ඉතින් මා හිතනවා මේ චාමකැසු ප්‍රශ්නයට පිළිතුර මේ නැනපහන ප්‍රේක්ෂකයෙක් හැටියට අපි සහභාගී වුණේ අවුරුදු දෙකකට පමණ කලින් ඉඳලා. ප්‍රේක්ෂකයෙකු හැටියට බලන් ඉඳලා බොහෝ අපි සටහන් අරගත්ත අපේ වැඩසටහන් වලදී අපි ඒක ප්‍රයෝජනයට ගත්තා. ඉතින් උනේ මේ බොහෝ දේවල් වෙන ඕනතරම් දේවල් ස්වාමීන් වහන්සේ කියලා තිනවා වෙන මියුසික් කන්සර්ට් ඕන නම් මෙතුමාට පුළුවන් අනුග්‍රහය දක්වන්න. නමුත් ඒව නොකර සමාජයේ යහපත උදෙසා යමක් කරන එකම මා හිතනවා ලොකු මෙහෙවරක්. ඉතින් මේ මෙහෙවර ඉස්සරහටම එතුමා කිව්වා කරගෙන යනවා කියලා. එතුමාගේ දර්ශනය පැහැදිලිව ඉදිරිපත් කරා මේ උත්සව සම්භාෂණ වෙන කියන දේ තුලින්. දැන් අපි ඇත්තටම දේවල් ලබා ගැනීමේදී මේ අලුත් අවුරුද්දේදී අපි පොඩ්ඩක් මොනවද කළ යුත්තේ? අපි
පාඩම් කියනෙම හැමදාම අපි ඉගෙන ගත යුතු දෙයක්. ජීවිතේ අපි හැමදාම හරි නෑ, නිවැරදි නෑ. අපිට අපේ අතින් යම් ආකාරයේ අතපසු වීම වෙනවා, හිතා හෝ නොහිතා වෙන වැරදි වෙනවා. නමුත් අපි මේවා ආවර්ජණය කළා, නිවැරදි කර ගැනීම තමයි අතිවැදගත් වෙන දේ. දැන් අද අපේ මේ අවුරුද්දේ පළවෙනි වැඩසටහනේ මොකක්ද මේ දවසේ තියෙන වැදගත්කම? දැන් අපි ජනවාරි පළවෙනිදා කියලා කිව්වොත්, අලුත් අවුරුද්දක දවසක් කියලා කිව්වොත්, සාමාන්‍යයෙන් භෞතිකව වෙන දේවල් ඒ වෙනද වෙන ආකාරයටමයි වෙන්නේ. ඉර නැගගෙනගෙන හිටින් බැස්සේ බටහිරේ පැය 12ක් එළිය තිබුණා, පැය 12ක් රාත්‍රිය තිබුණා, වෙනදා වෙන දේමයි උනේ. නමුත් ඇයි මේ අවුරුද්දක් කියන එක වැදගත් වෙන්නේ? යම් යම් හේතුන් දෙසා, මානව සංහතියේ පැවැත්ම උදෙසා, මේ පරිපාලනමය කාරණයන් උදෙසා මේ කැලෙන්ඩරයක්, එහෙම නැත්නම් දින දර්ශනයක් කියන එක හැදිලා තිනවා. ඉතින් ඒකේ පළවෙනි දවස බවට අද දවස පත්වනවා. ඉතින් අර අලුත් ඉලක්කම් මාරු වෙලා පටන් ගන්න හින්දා අපි මේකට අලුත් අවුරුද්දක් කියලා කියනවා. මා මීට ඉස්සෙල්ලත් මේ වැඩසටහන කියලා තිනවා චාමික, මේ අපි ඔය සෙලිබ්‍රේෂන්, අපි දැන් උත්සව ඔය මේ සම්භාෂණ පවත්වන එක අපි හැමතිස්සෙම ආපස්සට හැරිලා බලන්න ඕනේ. සෙලිබ්‍රේෂන්ස් රිමයින්ඩර්ස්, සෙලිබ්‍රේෂන්ස් ආ රිමයින්ඩර්ස්. මේ දේවල්, මේ උත්සව අපි ඔක්කොම ආපස්සට හැරිලා බලන්න ඕනේ අපිට යම් යම් දේවල් මතක් කරන, ආවර්ජනය කරන දේවල් හැටියට. ඔය මාසෙට අපි ජනවාරි කියලා දාලා තින්නේ මේ එක්තරා ග්‍රීක දෙවි කෙනෙක් ඉන්නවා මේ මතයක්, ජානුස් කියලා. එතකොට ඒ නම පදනම් කරගෙන තමයි ඔක ජනවාරි කියලා දාලා තින්නේ. ඔකට හේතුව මේ විශ්වාසයක් තියෙනවා මේ දෙවියන්ට මුහුණවල් දෙකක් තියෙනවායි කියලා ඉදිරියෙනුයි පිටිපස්සෙනුයි. එතකොට ඕකෙන් සංකේතවත් කරන්නේ මොකක්ද? ඉස්සරහා දකින්න එක, ඊළඟට ආපස්ස දකින්න එක. පළමු දේ තමයි අපි කළ යුත්තේ අවුරුද්ද ලැබෙනකොට 31 වෙනිදා රැයට පුළුවන් තරම් රචින්න පත්තු කරලා, මේ වාතය දූෂණය කළා, අහිංසක සත්තුන්ගේ කන් අඩි පැලන විදිහට දේවල් කළා. ওই දේවල් කළා නෙමෙයි මා හිතනවා, අපි ඉඳගෙන එදා දවසේ අපි කරේ එක 31 වෙනිදා රාත්‍රියේ ඒ වෙලාවට පහන් පත්තු කළා, බුද්ධ පූජාවක් තියලා එතනින් ගිහිලාට පස්සේ ආගම සිහි කළා. අපිට පෙර පසරේ අපේ අතින් යම් යම් ආකාරයේ වැරදි වුණාද, මොනවද කියන එක ගැන අපි මෙනෙහි කළා. ඒව හදාගෙන අපි අලුත් අවුරුද්දේ කොහොමද යන්නේ කළ යුත්තේ, අන්න ඔය දේ කරන්න ඕනේ. ආපස්ස දැකීම, ඉදිරිය දැකීම, ඒ අනුව දේවල් කරගෙන යාම, මේක තමයි වැදගත් වෙන දේ. දැන් අද පළමු දවසේ මෙතුමා හරි වැදගත් කාරණාවක් ගෙනාවා අපේ මේ සෙලිබ්‍රේෂන්ස් ආ රිමයින්ඩර්ස්, උත්සව කියන දේවල් මතක් කරන එකට. ඒ උත්සවවලදී මංගල උත්සවය ගත්තා. මේකෙදි වුණත් අපි පාරම්පරිකව කරගෙන ආපු දේවල්, ධර්මානුකූලව කරගෙන ආපු දේවල්ද කරන්නේ? අපි එහෙම් මෙහෙම් එකතු කරගත්ත, විශේෂයෙන්ම මේ බෞද්ධ ජාතිය එහෙම් මෙහෙම් එකතු කරගත්ත දේවල් වල සම්මිශ්‍රණ ඇත්ත සංකල්පනයක්ද කරන්නේ? කොහෙවත් නෑ උත්සවයකට මත් වතුර දිය යුතුම කියන එක. නමුත් අපි මේව හදාගත්ත දේවල්. කොහෙවත් නෑ බටහිරෙන් ආපු කේක් එකක් කපන්න ඕනේ කියන එක අපේ සම්ප්‍රදායය තුන කිරිබත්. කොයි මංගල උත්සවයේද ස්වාමීන් වහන්සේ සමහරවල් අපි දැක්ක බොහොම අල්පයයි කිරිබත් කෑල්ලක් කවලා කපලා කවන්නේ. මේක කේක් එකක් කපලා කේක් එක කවනවා. දැන් අපිට කොයිතරම් දේවල් දැන් මෙතුමා කියපු දේවල් වලින් ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? දැන් ඇතැම් උත්සව තියෙනවා, මංගල උත්සව, ඔය මත් වතුර කියන එක ඔක දෙන්නෙම නෑ. නමුත් අපි කිසිම වෙලාවක ඔක අපි ගිහිල්ලා තරහ වෙලා නෑ. දැන් අපි වසර 22ක් වැඩසටහන් කරා. මේ මෑතක් වෙනකම මා නැවතත් සිහිපත් කරනවා චන්දනගොඩ මැතිතුමා. එතුමාගේ වැඩසටහන් වල නිර්මාංශයි ඔක්කොම දෙනවා. ඉතින් අපි නිර්මාංශයි පවුලක් හැටියට. ඉතින් නිර්මාංශයි මං එතුමාට, මට මේක හරි ආසාව තියෙනවා. මොකද මගේ දරුවෝ හැමතිස්සෙම කිව්වා අපි කරන වැඩේ වැරදි. අපි නිර්මාංශ වෙලා මේ උත්සව තියලා අපි මෙතන මේ අපේ වැඩසටහන් වල මස් මාළු 23-24ක් තියෙනවා. මේක හරිද මේ කරන දේ? අපිට 250-300කට කෑම දෙන්න මේ සත්ව ඝාතනයක් මෙතන කරලා නැද්ද? එහෙනම් මේක වැරදි නේ. නමුත් මට හැමතිස්සෙම මේ දේ කරන්න උවමනාව තුනට සැකයක් තියුණා. අර මෙතුමාක් වගේ මේ අර මංගල උත්සවයකට අවිල්ල අනේ මේක තියුන්නේ නැහැ කියලා, මද්ර වතුර තියුන්නේ නැහැ කියලා මේ අසන්තෝෂයෙන් ඇයිද. පස්සේ මේ චන්ද්‍රගුණ මෙතුමාක් නෑ මගේ වැඩසටහන් වල මං හැමදාම කරපු දේ ඕක. ඔබ කරලා බලන්න. අපි එක වතාවක් ඕක ආරම්භ කළා කරා. කිසි කෙනෙකුට තේරුණේ නෑ මෙතන මස් මාළු තිබෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔවුන් ආපු අරමුණ පැහැදිලි කරගත්තා, යමක් හදාරන්න කියන ගන්න අපි. එදා ඉඳලා අපි දිගටම මේ දේ කරගෙන යනවා. අද වෙනකන් අපිට කිසිම ඔය ගැන චෝදනාවක් නැහැ. අපි මේව ඔක්කොම හිතින් හදාගත්ත දේවල්. මෙතුමා ලස්සන කතාවක් කිව්වා, කාලය වෙනස් වෙන්න පුළුවන්, නමුත් අපේ සාරධර්ම, හරධර්ම, ගුණධර්ම වෙනස් විය යුතු නැහැ. කාලයක් අපි සාරධර්ම, හරධර්ම, ගුණධර්ම වෙනස් කරගෙන පදනමක් නැති දේවල් කරන්න ගියාම අන්තිමට නැති වෙලා තියෙන්නේ අපේ ජීවිත. මංගල උත්සව 135ක් දික්කසාද වෙන එක 150 ඉක්මන මට්ටමට ගිහිල්ලා
උසාවියේ වෙනම තැනක් දාලා තිනවා වෙනම අංශයක් තැන් ආරම්භ කරලා තිනවා වෙනම හෝල් එකක් මේ මේවා අහන්න මේ දෙක සාදන නඩු අහන්න ඉතින් කොහෙද අපේ දියුණුවක් කොහෙද අපේ ඉදිරිපෙළට යamak මේක මෙතුමා මේ කියන්නේ මේ නවීනත්වයට යන්න එපා කියන එක නෙමෙයි හැබැයි තමන්ටත් අනුන්ටත් හානි කර දේව කරගන්න එපා ලෝකයේ වෙනස් වීම සමග ඡාමික නවීනත්වයේ යන එන හොඳ හොඳ දේවල් අපි ගන්න ඕනේ නමුත් අපි ඒවට ගහගෙන යන නරකයි අපේ මහත්මා ගාන්ධි කීවා මෙන් පිටතින් එන සුළං ඇතුළට එන්න තමන්ගේ දොර කවුල විවෘත කරලා තියන්න නමුත් ඒ සුළං සැඩපාරට ගහගෙන යමින් වැළකී සිටින්න දැන් මෙතුමා හොඳ උදාහරණයක් වෙනවා Hindu සංස්කෘතියෙන් ගෙනාවා Muslim සංස්කෘතියෙන් ගෙනාවා Catholic සංස්කෘතියෙන් ගෙනාවා ඒ වගේ ආගම දහමට දෙන මූලික තැන දීලා තමයි මේ හැම උත්සවයක්ම මේ හරි විදියට ඒ විදියට යන්ට අනුකූලව දේවල් කරගෙන යන්නේ දැන් බලන්න අපිට ඒ කොයිතරම් දුරට මේ දේවල් මේ වගේ ගන්න ඉගෙන ගන්න අපිට පාඩම් තියනවාද දැන් ඔබ කියන මේ දියුණුවත් එක්ක විවෘත ආර්ථිකයත් එක්ක දේවල් කරගෙන යාමේ ආකාරයක් තියෙනවා දැන් බලන්න ඉන්දියාවත් විවෘත ආර්ථිකයට අවනත වුණා හැබැයි ඔවුන් ඒක ක්‍රමානුකූලව සැලසුම් සහගතව ටික 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 තමයි කරගෙන ගියේ ඔවුන් ඇත්තටම පිබුදුනේ විවෘත ආර්ථිකයත් එක්ක ක්‍රමානුකූලව මෙන්න මෙහෙම දැන් අපි 1977 විවෘත ආර්ථික ඇවිල්ලා හැම දෙයක්ම කිරීමේ නිදහස ඔහේ නිකම්ම මෙහෙමම අතහැරලා දැම්මා දැන් මේකට මම උදාහරණයකට කියන්නේ ඉන්දියාව විවෘත ආර්ථිකයත් එක්ක පිපුනේ ක්‍රමක්‍රමයෙන් හරියටම නෙළුම් මලක් වගේ අපි ඔහේ මේක දිහිලා එකපාරට අතහැරලා දැම්ම කෙහෙල් මල වගේ ඉතින් අපි ගත්තේ මොකක්ද අවසානයේදී අපිට එකකින් අත්පත් වෙලා තියෙන ඉරණම කුමක්ද ඉතින් ඕක තමයි අපිට තියෙන දේ පිරිතව බොහෝ දේවල් කතා කළ යුතුයි මේ ආරම්භයත් එක්ක පැති ගණනාවක් ඔස්සේ ඔලුවට එනව දේවල් කතා කරන්න නායක හඳුරනේ අපේ කලපුගේ මහත්මයා අපේ අනුර හේමචන්ද්‍ර මහත්මයා ගැන කරපු සඳහනේදී එක්තරා දෙයක් මම කැමති එතනින් අපේ දෙවන වටේ ආරම්භ කරන්න දර්ශනයක් ජීවිත දර්ශනයක් අර මෙතුමා අර මෙතුමා විදේශයක දැකපු පාටයකට උපුටා දක්වලා කිව්වේ වෙනස් විය හැකි හැබැයි සාර ධර්ම ටික අපිට ආරක්ෂා කරගන්න අපිට කිසියම් මතයක් දර්ශනයක් තියෙන්න ඕන නේද මෙන්න මේක නැතිකම නේද අපි බොහෝ දෙනාගේ තියෙන ගැටලුව ඒක නේද අපි මේ හැම දෙයකටම අහු වෙන්නේ හැම තිස්සෙම ඇඳගන්නේ මෙන්න මේ தত্ত্বය අපි කොහොමද නිවැරදි කරගන්නේ මේ අලුත් අවුරුද්ද ආරම්භයේදී ධර්මානුකූලව ජීවිත හැඩයක් ජීවිත දර්ශනයක් අපි කොහොමද අපේ හාමුදුරනේ ඇති කරගන්නේ මේක අනුර මහත්තයා තම ගල් කල්පගේ මහත්තයා කතා කරපු දේ ආගෙන හිටියාම මේ ලංකාවට ලෝකේ ලංකාව කොයිතරම් වාසනාවන්තද කියනවා නම් මේ බුදුදහම පවතින එකම රට මේ රට මේ රටට ජීවමාන බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුගෙන් දේශනා කොට වදාළ මේ උතුම් වූ දර්ශනය සපුරාම මේ රට තුළ වසර ගණනාවක් තියෙනවා දැන් මේ දර්ශනයෙන් ඉවත් වීම තමයි මේ සියලු වැරදි වලට හේතු වෙලා මේ දර්ශනය කොයිතරම් උකහා ගැනීමට මේ බුද්ධිමත් සමාජයක් ගොඩනගන්න උන්වහන්සේ දිවසින් බලලයි මේ තම්බපන්ණි දීපේ ගැන කතා කරලා තියෙන්නේ තම්බපන්ණි දීපේ කියලා ඒ කාලේ කිව්වේ ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව තුළ මේ බුදුදහම බෞද්ධ දර්ශනය වසර 5000ක්වත් කල් පවත්ව ගන්න පුළුවන් ශක්තිය ඇති බුද්ධිමතුන් පහළ වෙනවා. එතකොට බුද්ධිමතුන් කොහොමද අපි දකින්නේ? බුද්ධිමතා කියන්නේ කවුද කියලා මම මේ නැනපහන වැඩසටහනෙම අනන්ත වාර කියලා දිනවා. බුද්ධිමතෙක් හඳුනා ගන්න තියෙන දකුණ මොකද්ද? අපි බලනකොට බුද්ධිමතා හඳුනා ගන්න තියෙන දකුණ මොකද්ද? බුද්ධිමතා කියන්නේ මම ඒක කියලා තියෙන තමනු සැනසි අනුනු සනසන කෙනා. ඒකට තමනු සැනසි ලොවක් සනසන්නට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය ඒ පුද්ගලයා හොඳින්ම උකහා ගන්න පොඩි කාලේ ඉඳලා පුරුදු වෙනවා. මම ඒක නිසා තමයි විනෝත් අරුණ මේ අනුර හේමචන්ද්‍ර මහත්මයා මේ වැඩසටහනට එන්න කියලා මම නිතරම කියනවා. හේතුව මොකද මම මෙතුමා ගැන ගොඩක් දේ දන්නවා. හැම වෙලාවකම කොච්චර දේ තිබුණත් ලංකාවේ රත්නම් මාලිගාවක් හිමිකරුවෙක්නේ
අවුරුදු 52ක් තිස්සේ මේ තාත්තා මේ අම්මා දෙන්න මේ පුතාව නිවැරදිව හැදුවා නිවැරදිව හැදුවාම මෙතුමාගේ පෙර පිනට එතුමා පොඩි කාලේ ඉඳලා බෞද්ධ දර්ශනයෙන් අයින් වුණේ නැහෙනි තරුණයේ කැටියට අද ඉන්න තරුණයෝ කොච්චර දේවල් අනුකරණය කරනවද කියලා බලන්නකො මේ අනුකරණය කරන්නේ මේ දර්ශනයේ නොහැටීම නිසා එතකොට මෙතුමාට මේ බෞද්ධ දර්ශනය නිවැරදි ලෙස ගැනීමේ පෙර පුබ්බේස කත පුඤ්ඤත පෙර කරන ලද පිනක වාසනාවක් තිබුණ නිසා එතුමා කවුරු වෙනස් වුණත් එතුමා ඒකමයි ඉන්නේ කොච්චර කිව්වත් දැන් මෙතුමා ලංකාවේ හැමෝම අඳුරන කෙනෙක් නැන පහනට ආවෙ නැතුණාට මෙතුමා හැමෝම අඳුරන කෙනෙක් එතකොට ලංකාවේ ඉන්න මේ වයසේ තරුණ වයසේ ඔක්කොම හඳුනන පුද්ගලයන් අතර එතුමා කිව්වේ එතුමා හඳුනගත්ත දර්ශනේ ඒ දර්ශනයෙන් එතුමා වෙනසුනේ නැහැ ඒක ආගම ගන්නව නෙවෙයි එතුමා කතා කළා බෞද්ධ දර්ශනය ගැන ඒ හින්දු දර්ශනය ගැන ඉස්ලාම් දර්ශනය ගැන එතකොට කතෝලික දර්ශනය ගැන මේ ශාස්ත්‍රවරු කට කහනවට කියපුවා නෙමෙයි ඔය ඔක්කොම නැතු ඒ අයගේ ආගම් පතුරවන්න කියපුවා නෙමෙයි ඔය හැම ශාස්ත්‍රවරයෙක්ම උතුම් වූ දර්ශනයක් තියෙනවා නම් ඒ දර්ශනයට අනුව ඒ පුද්ගලයන් ඒ බෞද්ධ ඒ ආගමිකයන් ඒ දර්ශනයට අනුව ජීවිතේ හැඩගස්ස ගන්නවා නම් ඒක ඉතාමත්ම නව අලුත් අවුරුද්දකට ගත යුතු දේ එතුමා ගත්තා වෙනවා අපි හොඳට ඇත්තට මේ සාකච්ඡාවත් කියන්නේ අපිට පේන්න තියෙන දන්න බොහෝ විට වෙනත් ආගමිකයන්ත් අපේ අරියපසන් මැතුමා සඳහන් කරා ඔවුන්ගේ ආගමට මුල් තැන දෙනවා තමන්ගේ උත්සවවලදී එය තමන්ගේ වෙනත් අරමුණු වලට හෝ සංස්කෘතියට හෝ වෙනත් කාරණා වලට පටලව ගන්නෑ බාධාවක් කියන්නේ ඒක අභියෝගයක් වෙන්නේ නැහැ දහමට ඔවුන්ගේ ක්‍රියාකලාපේ මේ අපිටයි මේක වෙලා තියෙන්නේ ඒ තමයි ඉතින් අපි ගැලවුණේ කොහොමද ඕක චාමික මාත්‍යාගෙන් එනකම්ම තමයි මම හිතියකට උත්තරයක් දෙන්න මොකද අපි කතා කරොත් දැන් බුදුබණ වුණත් මිනිස්සු පිළිගන්නේ නැති තත්ත්වයට ලංකාවේ නම් පත් වෙලා ඇයි මේක උනේ අර කිව්වන්නේ මම කිව්වා ලෝභයේ ද්වේෂයේ කියලා හැම තැනකම නොසන්සුන්කමකින් තමයි ඒ මිනිසුන්ගේ හිතුවක්කාරකම නිසා ඒගොල්ලෝ ඒ පොඩි වයසේ ඉඳලම හිතුවක්කාරකම් තමයි ඒවල පුරුතු වෙන්නේ ඕන දෙයට වඩා එපා දෙයට නුරු කරන්නේ ඒසර අම්මලා කියලා දුන්නා තාත්තලා කියලා දුන්නා හාමුදුරු කියලා දුන්නා ගුරුවරු කියලා දුන්නා ඒ හැමෝගෙම මේ දරුවන්ට ඉතාමත්ම කරුණාවෙන් ඉතාමත්ම මෛත්‍රියෙන් ඒ හැම දෙයක්ම දැන් අවුරුදු 100කට විතර උඩදී වැඩි ඈත කියන්න ඕනේ නෑ අවුරුදු 100කට උඩදී මේක කියා දුන්නා ඒ දරුවන්ට ඒවා ලබා ගැනීමට පිනක් තිබුණ නිසා ඒගොල්ලෝ ගත්තා අද ඉන්න හැම දරුවෙක්ම කොච්චර හිතුවක්කාරද කියලා බලන්න මේ හිතුවක්කාරකම ඒකට බෞද්ධ වචනේ තමයි නොසන්සුන්කම නොසන්සුන්ක අර සසර කරපු අකුසලවර කර්ම විපාකයක් හැටියට හැම ගෙදරම පුතෙක් දුවෙක් ඉපදිලා තියෙනම නොසන්සුන් හිතක් ඇතිව ඒ නොසන්සුන්කම අම්මට හදන්න බෑ තාත්තට හදන්න බෑ අම්ම තාත්තට බැරි නිසා ගුරුවරයට බාර දෙනවා ගුරුවරුන්ටත් හදන්න බැමෙල්ල නැහැ ඒගොල්ලෝ තනි තීරණයක කටයුතු කරන අය ඒ නිසා මේ යම් කිසි කෙනෙක් හරියට නව වසරකට පාදබනවා නම් ඒ පුද්ගලයා මේ දර්ශනය හඳුනාගත යුතුමයි බෞද්ධ දර්ශනය හඳුනාගත යුතුමයි මේ ලංකාවෙත් සිංහල අය මෙහෙම මේ ලංකාවේ ඉන්න සිංහල මිනිස්සු මෙහෙම හරියට කරනවා මුස්ලිම් අය හරියට කරනවා මේ ටික කරන්න හේතුව මොකද මේ හැමෝම බෞද්ධ දර්ශනයට අනුව වෙනස් වෙච්ච අය මේගොල්ලෝ ඒගොල්ලෝ ඉස්ලාම් කියලා කිව්වට මේ අරාබියේ තියෙන ඉස්ලාම් ක්‍රමයට වඩා මේක වෙනස්. ඒක නිසා
මේක බෞද්ධ දර්ශනය නිසා තමයි මේ සියල්ලම සිරිතිරි චාරිත්‍ර වාරිත්‍ර හැම දෙයකම බුද්ධිමත් තීරණයක් මත කරන්න ඒ කාලේ පුරුදු වුණා. ඒ නිසා පළමුවෙන්ම අපි සංසුන් මනසක් එක්ක ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. නොසංසුන්කමක් එනකොට නොසංසුන්කම දැකීමේ නුවණට කියනවා විපස්සනා නුවණ කියලා. අද විපස්සනා නුවණ කියන්නේ අධ්‍යක් පටලවාගෙන භාවනා කරන කොතනාරි ඉඳගෙන ඉන්න එකට තමයි කියන්නේ. කොච්චර භාවනා පන්ති තියෙනවද ලංකාවේ? මේ ලංකාවේ භාවනා හාමුදුරුවෝ කොච්චර ඉන්නවද? භාවනා කරන මේ තරම් පිරිසක් මේ රට තුල ජීවත් වෙනවා නම් මේ භාවනා කරන පුද්ගලයොත් නොසන්සුන් වෙලා නම් ඒ සංසුන්කම ඇති කරගන්න කිසිම විදියකින් දර්ශනය පාවිච්චි කරලා නැහැ කියන එක නිසේ මේතරම් නියුණ මේතරම් සංසුන් දහමක් අපිට තියෙදී ඇයි අපි මේ නොසන්සුන් වෙලා ඉන්නේ කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඇයි වෙලා තියෙන්නේ කියලා තමන් තුළ දැකීම තමයි අපි කරන්න ඕන ඉතාමත්ම නව වසරේ අපි ගත යුතු වන්නේ තීරණය තමන් කවුද කියලා තමන් හඳුනා ගන්න පුරුදු වෙන්න ඕන. එහෙම අපි හැමදෙන්නේ. අනුරහිමචන්ද්‍ර මැතිතුමනි නවත්වපු තැනක් තිබ්බා දැන්. डिवोर्स भाग्यट भाग्य समहर उबेरे नट्टीट मुखदेन्न गिर प्रश्न तीर ईश्वर जाम के मम्मल के यम दूरा कमती अरे मीनस अमनापेन मे मे देव दुनियाल अभी आयतने के बिलोद मम्मी अभी क्या कथा करना अन्े वे मे मट अभी क्या उदाहरण दुनत वा हूं के अभी आयतने अवृद्धांति मट यहाँ क्रिस्मस हेम्पर्स ये त्यागी भोग यहाँ ඒකකක්වත් ඇල්කොහොලික් මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ මත් පැන් ඒ බෝතල් මොකක්වත් දාන්නේ නැහැ. කවුරුත් අපිත් එක්ක අමනාපෙලත් නැහැ. කවුරුත් අපිට දොස් කියලත් නැහැ. ඒක. ඒ වගේම අපි ආයතනික උත්සව තියෙනවානේ. ඒක ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ එකකක්වත් අපි ඇල්කොහොල් දෙන්නේ නැහැ. කවුරුත් ඒවට නැවිලා හිටියෙත් නැහැ. අමනාපුණෙත් නැහැ. ඉතින් मम्मी केंदे वरदीर गांडे अपे मगुल गेवल अपे सिंधु की अन्न पुलवा नटन पुल अपे बुद्ध धर्म तहन कल उदर अभी विनोद पुलवा विनोद मेवा अनुंट हानिकर देयिंग अभी वेल के लिए उत्साह अनुंट हानिकर वेरी हूं दिन तमु हानिकर का तमुंगार तुंगार दीगोलंगे मे सौख्य अहिमकर वड़ा ඒනම් තමුන් ඒක පාවිච්චි කරලා තමුන් කරගන්න. ඉතින් ඒක වෙනම දෙයක්. ඒක වෙනම කතන්දරයක්. මම මේක ධෛර්යමත් කරනවා නෙවෙයි. ආරම්භ කරනවට වැඩිය හොඳයි මේක කරන එක. හිතයි. දැන් අපි යමු මෙතෙන්ට. දැන් මගුල ඉවරයි ඔක්කොම හරි. දැන් ඩිවෝස් වුණෙත් නැහැ. හරි. මොම ගිහලා දැන් ළමයිකුත් හම්බුණයි කියමුකෝ. ළමයා හම්බුණා. දැන් ළමයා හම්බුණා ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි මොනවද අපේ මිස්සු මොනවද කරන්නේ? ඊට පස්සේ ළමයාගේ පළවෙනි අවුරුදු උපන්දිනේ එනවා. අර ළමයාව දඩමීම කරගෙන තාත්තා කරන වැඩේ ගෙදර බෝතල් පාටි දානවා. හරි. අර ළමයාගේ ඔළුවේ ඒවා රෙජිස්ටර් වෙනවනේ ආමුදුන්නේ. අවුරුදු දෙකත් එහෙමයි, තුනත් එහෙමයි, හතරත් එහෙමයි. ළමයා චුට්ට ලොකු නම් අවුරුදු 8-10 වෙනකොට ඉතින් දැන් මේ ළමයට පාඩම් කරන්න ඕනේ. පාඩම් දැන් මධ්‍යම පන්තියේ පවුල මේ ළමයට පාඩම් කරන්න ඕනේ කියමුකෝ. දැන් මේ ළමයි පාඩම් කරන්න ගෙදර ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ, හෝම්වර්ක් කරන්න ඕකෝම තියෙනවා. තාත්තා මොනවද කරන්නේ? යාළුවෝ කඩ ගහගෙන ඇවිල්ලා ගෙදර බෝතල් පාටි දානවා. බෝතල් පාටි දාලා ළමයාට කියනවා කඩේට ගිහලා සෝඩා බෝතල් එකේ ගෙනින්. පුතා පොඩි සිගරට් පැකට් එකක් අරන් වරෙන් කියලා සල්ලි දෙනවා. දැන් මේ ළමයාට මේ ළමයා මේ ඔක්කොම බලාගෙන ඉන්නේ. ඉතින් අර ළමයා ගිහලා ඊට පස්සේ කඩේට ගිහලා සිගරට් පැකට් ගේනවා, සෝඩා බෝතල් ගේනවා. ඊට පස්සේ ළමයා වාඩි වෙනවා පොත පාඩම් කරන්න. පාඩම් කරන්න බෑ. මොකද අරයා මොකද කරන්නේ? යාළුවට එකතු වෙලා එපාර අරක පොඩ්ඩක් වැඩි වෙනකොට පටන් ගන්නවා බෙර වාදන සමග මියුසික් පාටියක්. රෑ 12යි එකයි. රෑ 12යි එකයි. එතකොට අර ළමයා කොහොමද පාඩම් කරන්නේ? දැන් අපි බලමු මුස්ලිම් තාත්තා කෙනෙක්. මම හුඟක් දන්නවා ඔය මැණික් ව්‍යාපාර කරන උදවිය. ඒ මිස්සුන්ගේ වැඩ කරලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා අර මේ මිස්සුන්ගේ ආගම සිහි කරලා තාත්තා ව්‍යාපාර කටයුතු වල එකවුන්ට්ස් බලන මොන හරි කරනවා ළමයා පාඩම් කරනවා හින්දු ව්‍යාපාරිකයෝ බලන්න අපි වැඩ ඇරලි වෙලා ගෙදර යනවා ගෙදර ගිහිල්ලා ඇඟපත හොදගෙන අලු ටිකක් තරවගෙන ඒ දේවරු පිස්සරාට ගිහිල්ලා වැඳලා පාන් පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා තාත්තා පත් පත්‍රයක් බලනවා නැත්නම් මොන හරි තමන්ගේ එකවුන්ට්ස් එක හරි මොන හරි බලනවා ළමයා පාඩම් කරනවා
එතකොට නායක හමුදුන්නේ දැන් මේ ළමයි ලොකු වෙනවනේ. ලොකු වුණාම අර ගොල්ල උගත් කමින් බොහොම ඉහළ යනවා. යෞදේ කොච්චර හොඳ හොඳයි ඒ. භාෂා තුනම කතා කරන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි ද්‍රවිඩ භාෂා තුනම කතා කරන්න පුළුවන් ධම්මික. අනේ අපේ මිනිහට සිංහලවත් බෑ. සිංහලවත් බෑ. සිංහලේ වාක්‍යයක් ලියන්න කිව්වොත් සිංහලේ වාක්‍යය ලියා ගන්න බෑ ව්‍යාකරණ ගල්පලා හරියට. ඉංග්‍රීසියේ කෙසේ වෙතත්. එතකොට මේ තුන් දෙනා අපි හිතමු ඉන්ටර්විව් එකකට ගියා. අපි නෝ අපි ගාවට ආවා කියලා. අපි ගාවට ඉන්ටර්විව් එකට. අපි මොකද කරන්නේ? කවද අපි තෝරගන්නේ? සිංහලවත් බැරි මේ පුද්ගලයාද නැත්නම් භාෂා තුනම කතා කරන අර උදවියට කෙල්ලින්ම අපි කැමැත්ත දෙනවා. අපි හෝ වෙන ඕනම තැන මේක මේ ප්‍රායෝගික ප්‍රශ්නයක්නේ මෙතන තියෙන්නේ. ඉතින් අර මිනිසුන්ට අනිවාර්ය රැකියාව හම්බ වෙනවා. ඒ වගේම ඒ ළමයි ව්‍යාපාර කරලා තාත්තගේ ව්‍යාපාරේ මේ ඊට සම්බන්ධ වෙලා ඒක ඉස්සරහට ගෙනිහිල්ලා මේවා කරලා ඒගොල්ලන් ඉඩකඩම් ගන්නවා ව්‍යාපාර දියුණු කරනවා. අපි ඒ දිහා බලාගෙන හුල්ල හුල්ල අඬනවා. ඒගොල්ල ඉඩම් ගන්නවා ඒගොල්ල මේවා කරන හමුදුනේ ඒගොල්ල මේ අපේ ඉඩම් ගන්නේ මේ පිස්තෝලයක් දික් කළාද අපිට? පිස්තෝලේ මේම තියලාද ගන්නෙ? දුන්න නැත්නම් මරනවා කියලා. නෑනේ සල්ලි දීලානේ ගන්නෙ. එතකොට ඒ ගත්තේ ඒ මිනිස්සුන්ගේ අර මුල් ඉඳලම ආපු අර ග්‍රූම් අප් කිරිල්ල. එහෙම නැත්නම් සංවිධානාත්මකව ඒ ළමයා උඩට ගෙන ආවා. පිටරට ගියොත් කරන්නේ මොකද්ද? අපේ කෙනා අපව එන්නේ නැහැ. එන්නේ නැහැ. එන්නේ නැහැ. අර මිනිස්සුන් එහෙම නෙමෙයි එනවා. ඇවිල්ලා තාත්තගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. අන්න මුලයි වරද්ද ගත්තේ. ඒ මේ මධ්‍යම පන්තිකේ ඉහළ පන්තියේ මොකද කරන්නේ? හමුදුනේ අපි ගාවට එනවා. වයසක දෙමව්පියෝ දැන් ඉහළ පැලැන්තියේ හොඳ හොඳ ගෙවල් තිබ්බයි. පුතා ඇමරිකාවේ. දුව එංගලන්තේ. ඉතින් මම අපි අහනවා මේ මුතුමාලාගේ ඉතින් වෙන කවුරුත් නැද්ද මේ? නෑනේ අපි දෙන්න විතරයිනේ. ගේ තිබ්බා අහවල් පාරේ මේ පාරේ තිබ්බා. මම ඒව මොකද දැන්? ඒවා වික්ක අපි අපාර්ට්මන්ට් එකට ගියා. කවුරුත් නෑ මේව බලාගන්න අඩතු කරන්න විදියක් නෑ. බිස්නස් එකත් වැටලා. ඒක බැංකුවේ දාලා අපාර්ට්මන්ට් එකේ ඉන්නවා. ඔන්න අපිට උදවිර වෙනවා. හැබැයි පස්සට ගිහලා බැලුවම ගොඩක් කට්ටිය කරලා තියෙන්නේ ළමයා ආයට බාර දෙනවා. ආයට බාර දීලා අම්මයි තාත්තයි දෙන්න එක එක උත්සවවලට එහෙම නැත්නම් මොනවද වට කියන්නේ මොනවද ওই කොක්ටේල්ස් වලට ඩිනර්ස් වලට ඩිනර් පාටිස් වලට අරවට මේවට සුමානෙට දවස් 5ක් 6ක් යනවා. එතකොට දැන් මේ ළමයා ගැන අවධානයක් නැහැ. ළමයා ගැන අවධානයක් නැතුනහම ළමයාත් එක්ක කාලය ගත කරන්න වෙලාවක් නැහැ. එතකොට ළමයාත් එක්ක කාලය ගත කරන්න කවුද? ආයා. නැත්නම් නැණි කියලා කියනවා. එතකොට ළමයාගේ ආදරේ නැත්නම් කරුණාව නැත්නම් බැඳීම ඇති වෙන්නේ කා එක්කද? නැණිත් එක්කද නැත්නම් අම්මා තාත්තත් එක්ක? මගේම ඥාති සහෝදරයෙක් මට කිව්ව දවසක් ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා my father was a provider. I am not saying that he is a good father. මං කෝ ඇයි එහෙම කියන්නේ? මගේ තාත්තා සැපයුම් කරුවෙක් විතරයි මං එතුමාට හොඳ තාත්තා කෙනෙක් කියලා කියනවා. මං ඇයි ඒ කියන්නේ? මේ මොකද එහෙම කියන්නේ? ඇයි මගේ තාත්තට මම ලෙඩ වුණාම මාව දොස්තර ගාවට ගෙනිය ගන්න වෙලාව නැහැ. වෙලාව නැහැ. හැබැයි තාත්තගේ කාර් එක ගන්නවම කාර් එක ගෑරේජ් එකට ගිහිල්ලා කාර් එක ගාවට වෙලා ඉන්න තාත්තට වෙලා තියෙනවා. ඉතින් එතකොට ළමයාට ඇති වෙනවද තාත්තා කෙරේ අම්මා කෙරේ ගැන අල්ම? ඒක තමයි අපේ උද්වේ සමහර පවුල් වල රට ගිහම එන්නේ. ඇයි ළමයාගේ අවධානයක් නැහැ. ඊට අමතරව නායක හමුදුන් අපේ ළමයාට දෙන ආදර්ශය මොකද්ද? සුමානෙකට සැරයක්වත් අපි පන්සලට යනවා අපේ මිනිස්සු. සුමානෙකට පැය 168ක් තියෙනවා. මේ 168න් එක පැයක් ගත කරන්න බැරිද තමුන්ගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්? ළමයිත් එකතු වෙලා පන්සලකට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා බුදුගුණ මෙනෙහි කරලා දෙවියන්ට පින් දීලා එන්න පැය කියන්නේ. ඒ පැය කියන්නේ එක බෙදීම 168 එක ප්‍රතිශතයක් වශයෙන් බැලුවම 10.6. 10.6ක් වෙලා නැහැ තමුන් කාලෙන් ගත කරන තමුන්ගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්. ඒකේ තියෙන වටිනාකම ඒ මම පුද්ගලිකව දන්න නිසායි මම මේ කියන්නේ. මම අවුරුදු 34ක්
හැම සතියකම මගේ බෝධි පූජාව මම පවත්වනවා මම එක්ක ලංකාවේ හිටියේ නැත්නම් එහෙම නැත්නම් මං අසනීපුන් නැත්නම් මං අනිවාර්යෙන් සුමානට දවසක් මං යනවා පන්සලට ගිහලා බෝධි පූජාව කරනවා වටරප්පල් නන්දරතන නායක හමුදුර තමයි මට ওই උපදෙස් දුන්නේ 1980 ගණන් 84 ඒක දැන් 34 දැන් 35ක් වෙනවා මේ අවුරුද්දට 80 වටරප්පල් නන්දරතන හමුදුර මම දන්නවත් ඇති අහලත් ඇති හරි උනාෙන් දැන් අපවත් වෙලා ඉන්නේ ඉතින් ඒ වටිනාකම මම පුද්ගලිකව දන්නවා මේ අවුරුදු 34ක් තිස්සේ මම ආපු ගමන ගැන මම පිටිපස්ස පැත්ත හැරලා බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා හඳුන්නේ එදා ඉඳන් දක්වා ඊ මේ වැඩ පිළිවෙල වල පිසිද්ද වෙන තමයි අපි මේ අපිට මේ ගමන එන්න පුළුවන් කමක් ලැබුණේ ඉතින් ඌවට hina වෙච්ච උදවියත් හිටියා ඈ මොකද ඔය පන්සල් ගිහලා මොකද කරන්නේ සීල් ගන්න ඔය අරවා මේවා කියලා hina වෙනවා හරි ඕගොල්ලෝ hina වෙන්නේ හැබැයි hina වෙච්ච මිනිස්සු දැන් කනගාටුයි කියන්න ඉතින් කනගාටු දායක මට්ටමක ඉන්නේ අපිට කනගාටු වෙනවත් කරන්න දෙයක් නැහැ. මේ මිසුන් අනුන් හදන්න අපිට බෑනේ. අපි අපිට පුළුවන් විදියෙන් හදලා හැදිලා පෙන්වන මිසක්ක. ඉතින් අඩුම ගානේ සතියකට වතාවක්වත් අපේ මිනිස්සු මන්සලට යනවත් නැහැ. මාසයකට වතාවක් සීල් ගන්න එක වන්නකම මම හොඳටම දන්නවා. මාසයකට වතාවක් සීල් ගන්න අපිට මේ 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 දවස් 30න් එක දවසක් ගන්න බැරිද? පොඩ්ඩක්. අපිට පොය දීලා තියෙන්නේ මේ අහිමි මේ රවුම් ගහන්නද? නැහනේ. ආණ්ඩුවෙන් අපිට දීලා තියෙන නිවාඩුවක් තමුන්ගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් වැඩ කරන්න. මොකද ව්‍යාපාර කරන උදවිය හෝ වැඩ කරන කාර්ය බහුල උදවිය හෝ තමයි මේ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් වයසට ගිහිල්ලා නැගිට ගන්න බැරුව නැගිට දැනින් විඳ ගන්න බැරුව ඉඳගත් දැනින් නැගිට ගන්න බැරුව ඉන්න උදවියට අමුතුනේ රකින්න දෙයක් නැහැ නේ හඳුනි ඉබේ රැකෙනවා. මොනවා නමුතේ රකින්ද? කර ගියා ගන්න දෙයක් නැහැ. ඉතින් මේ කාර්ය බහුල උදවියට තමුන්ගේ මනස පිරිසිදුව තියාගන්න තීන්දුව తీරන හරියට පැහැදිලිව ගන්න ලොකු උදව්වක් මේ මගින් ලැබෙනවා. ඉතින් මේවා අපේ මිනිස්සු කරනවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. මුස්ලිම් ජාතිකව බලන්න මොනතරම් බිස්නස් තිබුණත් මොනතරම් ඩීල් එකක් ආවත් කවුරු මොනවා කිව්වත් ඒ මිනිස්සු සිකුරාදා දවල් 12ට සාප්පු වහලා නැත්නම් ආයතනේ වහලා නැත්නම් සේවාස්ථානේ ඉවත් වෙලා මේ මිනිස්සු පල්ලියට ගිහලා මේ මිනිස්සු ඒ කටයුතු කරනවා නේ අනිවාර්යයෙන්. කොච්චර මොකද කතෝලිකුද අනිවාර්යෙන් ඉරිදට යනවා හින්දු උදවියත් එහෙමයි කෝවිලට යනවා අපේ මිනිස්සු කෝ මාසයකට වතාවක්වත් අඩු ගානේ පන්සලකට යනවද පිළිවෙලකට ඒ කියන්නේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ එතකොට ඒ අනිත් උදවිය දියුණු වෙන එක අහන්න දෙයක් නැහැ අපි දවසින් දවසට දවසින් දවසට පල්ලෙහාට යනවා දැන් මොකද වෙන්නේ ඊගාවට දැන් මේ වැඩපිළිවෙල අනුව ගිහිල්ලා තමුන්ගේ ආදායම මදි වෙනකොට හමුදුන එක එක හොරකම් වලට යොමු වෙන අවස්ථා තියෙනවා. ඒ හොරකම් වලට දැන් ඔන්න දෙවනි සිල්පදෙත් කඩලා ඉවරයි. හොරකම් වලට යොමු වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් කීයක් හරි අර මේ අර කතාවගෙන බාසන්ගේ පිල්ලි ගහලා කියනවා. ඔය පිල්ලි ගහලා සල්ලි එනවා. ඒක දැන් ඔන්න සල්ලි ටිකක් තියෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ එක එක්කෙනා වට වෙනවා විශේෂයෙන් අනියම් භාර්යාවරු වට වෙනවා. ඒ පාර දැන් මේ මිනිහයාට දැන් මේ සල්ලි හොරකම් කරලා හම්බ වෙච්ච එකෙන් කරන්න දෙයක් නැහැ. ඒ පාර ඉන්න භාර්යාව මදි වෙලා අනියම් භාර්යාවක පියා ගන්නවා. අනියම් භාර්යාව නඩත්තු කරන එක මම අහලා තියෙන විදිහට මට අත්දැකීම් නැති වුණත් බොහොම ගණන් යන වැඩක්. හරි. ඒ මොකද නායක හමුදුන්නේ කියන එක දෙන්න එපායි. නැත්තම් කියනවා. නීත්‍යානුකූල නඩත්තු කරනට වැඩිය හරි ගණන් වැඩක් බොහොම ගණන් වැඩක්. බොහොම ගණන් වැඩක්. පාන්මණ්ඩයක් ඉල්ලුවොත් ඒක දෙන්න ඕනේ. කාර්යයක් ඉල්ලුවොත් ඒක දෙන්න ඕනේ. එතකොට ස්වර්ණ ආභරණ අරන් දෙන්න ඕනේ ඒක දෙන්න ඕනේ නැත්තම් කියනවා එතකොට තුන්වෙනි සිල්පදෙත් ඉවරයි ඊට පස්සේ කල්පනා කරනවා මේ මිනිස්සයා දැන් ගෙදරට මොනවද අද කියන්නේ අද දැන් අරයා එන්න කියලා දිනවා මට නොගිහිල්ලත් බෑ දැන් ඔන්න බොරු ගොතනවා ගෙදරට කියන්නේ බොරු ගොතනවා ඒ පාර මුසාවාදත් ඉවරයි බොරු කීයෙන් කී දිනක ඉන්නවද හමුදුන්නේ මේකේ එක භාර්යාව පමණ ඉන්න ව්‍යාපාරිකයෝ මට නම් නිහතමානී ආඩම්බරෙන් කියන මම එක්කෙනෙක් කියනවා. ඒ වගේම වැඩ ඇරිලා ඉවරලා කෙලිම ගෙදර යන මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නේ අපි. අර මීටින් මේ මීටින් කියලා යනවා. හැබැයි ඉතින් වෙන දේවල් ඉතින් ප්‍රියදුරු මහත්තයා දන්නව ඇති. මොබයිල් ෆෝන් එක යාතේ තියලා යනවා. කන්ටැක්ට් කරන්න බෑනේ එතකොට මීටින් එක සර් මීටින් එක. ඉතින් ඔන්න අපේ උදවිය යන ගමන මෙන්න මේකයි. එතකොට මහා විනාශයක් තමයි මේක වෙන්නේ.
ටික දවසයි ඔක අල්ල ගන්න පුළුවන්. ගෙදරට ආරංචි වෙච්ච හැටි පුද්ගලික ජීවිතෙත් ඉවරයි. අතේ තියෙන සල්ලි ටික දවසෙන් ඉවරයි. හොරකම අහු වුණාම ඊට පස්සෙත් ඒකත් ඉවරයි. ව්‍යාපාරේ බංකොලොත්. ඔන්න වෙන වැඩ. ඔන්න ඔතන තමයි ජාමික දැන් මෙතෙන්ට අපිට වෙලා තියෙන වැඩේ. පන්සිල් පද පහම ඉවරයි. ඔක්කොම ඉවරයි. කොහොමද හරියන්නේ? දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේකද කරන්න කියලා තියෙන්නේ. හැමදේම අපිට කියලා දීලා තියෙනවානේ. භාර්යාවට සලකන විදිය, ළමයින්ට සලකන විදිය, අම්මලා තාත්තලාට සලකන විදිය. ළමයි අම්ම මේ මේ ළමයි ගැන කටයුතු කරන්න ඕන විදිය සෑම දෙම කියලා තියෙනවා. ඒවා එකක්වත් තුට්ටුවකට මයින් කරන්නේ නැතු. තඹ දොයිතයට ගණන් ගන්න නැතු. අපි තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගෙන ගියහම ඔන්න වෙන වැඩේ. ඕක තමයි අපිට දැන් වෙලා තියෙන වැඩේ. ඉතින් මේ අලුත් අවුරුද්දේවක් වච්චාමික අපිට මේවා කල්පනාවෙන් කල්පනා කරලා මේ මම මේ කියන දේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕන තර්කානුකූලව. හිතලා බලලා කටයුතු කරුවොත් අපිට ඉස්සරහට හොඳ සමාජයක් ඇති කරගන්නත් පුළුවන්, දියුණු ව්‍යාපාර ටිකක් ඇති කරගන්නත් පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ඉතින් මේ ටෝකනේ ඇත්තනේ. ඉතින් අපිට හරියයිද? ඔකට තියෙන ප්‍රශ්නේ දැන් මෙතන වෙනස් වෙන්න ඕන. මේ මේ විඳ දුක හොඳටම ඇතිනේ. අඩුම ගානේ මේ වගේ සාකච්ඡාවකින් හරි මේ වගේ වැඩසටහනකින් හරි මේ වගේ විද්වතුන් දෙන උපදේශයෙන් හරි අපිට හැදෙන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. බොහෝ දේවල් කතා කරන්න ඕන. මට විරාමයකට යන්නත් හිතුන්නේ නැහැ. අපි අනුමානයක් කරු මේ පැහැදිලි කිරීමත් එක්ක අපි ඉක්මන් විරාමයකට නම් විරාම අන්තර නැවතත් සම්බන්ධ වෙමු නැනපහන සමග. விஸ்வாசை கல்பவதி வககீ மட்டு பந்தே சிட்டி இதபில வளரு அடவன அலங்காரமோ ஸ்தரை ஒபத்ய நமணாலியனி ஒபே மங்கள முதுவ கண்ண ஜுவலர்ஸ் ஓ ஜுவலர்ஸ் மங்கள முது மாலவழலு ரன்ன பரண லபாகண்ண விஸ்வாசை கல்பவதி வககீ மட்டு பந்தே சிட்டி Jewelers, oh jewelers, oh jewelers. Sri Lanka's most trusted jeweler, Vogue Jewelers, with you forever. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැංගෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද
මෙම දහම් පඬුර සීමා සහිත වෝක් ජුවලර්ස් වෙතින්. අපිරාදත් නැනපහන සමගින් වෝක් ජුවලර්ස් බැතිබර දායකත්වයෙන් ඔබ වෙත පිදෙන නැනපහන සමගින් අද දවසේ අපි නැනපහනින් සාකච්ඡා කරන මේ අලුත් අවුරුද්ද ආරම්භක නැනපහන අපේ සාකච්ඡාවේදී නව වසරට ධර්මානුකූල ප්‍රවේශයක් පිළිබඳව අපි විරාමයට පෙර බොහෝ දේවල් කතා කරා. අපි මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යමු. ඊළඟට ධම්මික කලපුගේ මැතිතුමනි, අපි මෙච්චරලා සාකච්ඡා කරපු දේවල් එක්ක අපි කොහොමද දැන් නව වසර ආරම්භයේදී සැලසුම් කරන්නේ? අපේ ප්ලෑන් එකක් කොහොමද ඇති කරගන්නේ? අපේ ඉලක්ක වෙන්න ඕන මොනවද? අපේ අරමුණු වෙන්න ඕන මොනවද? ඒ දක්වා අපි යන්න ඕන ගමන් මාර්ගය හරියට හදා ගන්න ඕන. කොහොමද මෙන්න මේ කාරණේ පිළිබඳව කොහොමද උතුමා ටිකක් පැහැදිලි කරන්න අපිට මේ වටේදී? ශාමික, මම හේමසන්ද මෙතුමා නවත්තපු තැනින් අපි ආරම්භ කරොත් එම මේ ඔය අපි දර්ශනය ගැන සෑහෙන කතා කරා. එතුමා සෑහෙන ප්‍රායෝගික උදාහරණ කීවා. සාර්ථක ව්‍යාපාරිකයෙකු හැටියට ධර්මානුකූලව සිය ආයතනයේ පවත්වාගෙන යන කෙනෙක් හැටියට බොහෝ දෙනෙකුට බෙදා හදා ගන්න. අපි මේ අවුරුද්දේ ආරම්භයේදී මෙතුමා කියපු දෙයින් සාරාංශයක් එහෙම නැත්නම් සම්පින්දනයක් අරගෙන කතා කරොත් එම මම කාරණා තුනක් ගැන කතා කරනවා. අපි මේ අවුරුද්දක් සැලසුම් කරගෙන ඉස්සරහට යාමේදී කළ යුතු මම මේ කාරණා තුන ඉංග්‍රීසි වචන තුනකිනුත් ඒකේ සිංහල පරිවර්තනයනුත් කියන්නම්. පළවෙනි එක තමයි අපි කියනවා පර්පස් එකක් ඇති කරගන්න ඕනේ, අරමුණක් ඇති කරගන්න ඕනේ. මේ අවුරුද්දේ පසුගිය අවුරුද්ද දිහා බලලා ඉදිරියෙන් වෙන්න පුළුවන් දේ ගැන හිතලා යා යුතු මාර්ගය ගැන මනමින් අවබෝධ කරගෙන අත්පත් කරගත යුතු ඉලක්කය ගැන මන අවබෝධයක් ඇතිව අපි හොඳ අරමුණක් ඇති කරගන්න ඕනේ. ඒකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් පර්පස් කියලා කියනවා. දෙවැනි එක තමයි ඔය අරමුණ ඇති කරගත්තට වැඩක් නැහැ ඒ කාර්යය ඉටු කර ගැනීම උදෙසා නාභිගත වීමක්, එහෙම නැත්නම් ફોකස් එකක් කියන දේ තියෙන්න ඕනේ. මෙතුමා ප්‍රායෝගිකව ඒ දේ ලස්සනට කීවා උදාහරණ එක. තුන්වෙනි දේ තමයි ඔය පර්පස් එක, අරමුණ, ફોකස් එක නාභිගත කර ගැනීම. තුන්වෙනි එක තමයි ඔක තුලනත්වයක් අපි ඇති කරගන්න ඕනේ ජීවිතයේ ගත කරනකොට ඔය බැලන්ස් එකක් කියන එක. මෙතුමා උදාහරණයක් කීවා, තමන් කරන කියන දේ ප්‍රමාණි ඉක්මවා ඒ දේට යොමු වෙලා කරනවා පවුලේ අවශ්‍යතාවයල් බලා කියාගන්නේ නැතුව. දරුවගේ ලෙඩ රෝගයට ගෙනියන්න බෑ වෛද්‍යවරයා ළඟට, නමුත් තමන්ගේ වාහනය අරන් යන්න පුළුවන් මේ ගරාජ් එකට හදාගන්න. ඉතින් අපි කතා කරමු ඉස්සරහට ඔය ටික. ඔය පර්පස්, අරමුණ, ફોකස් නාභිගත කර ගැනීම, බැලන්ස් තුරණත්වයක් ඇතුව දේවල් කිරීම. අපි ඉස්සෙල් ඔය පර්පස් එක ගැන කතා කරමු. පැහැදිලි අරමුණක් තමන් ඇති කරගන්න ඕනේ නැවතත් තමන්ගේ දර්ශනයට හරියන මේ පැහැදිලි අරමුණ. මේක මටත් අනිත් අයටත් හිංසාවක් නොවන විදිහට මා කරන්න යන දෙයක්ද? ඊළඟට මා විශ්වාස කරනවා අපි මේ ඇති කරගන්නා වූ අරමුණට උකට ආවේගයක්, එහෙම නැත්නම් හැඟීමක් එකතු කරගත්තම ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ලේසි. ඔය හැඟීම එනවා තමන්ට හරි දර්ශනයක් තියෙනවනම්. මම උදාහරණයක් කියන්නම්. දැන් මගේ දෙමාපිය දෙදෙනම රජයේ සේවකයෝ. අපේ පවුලේ පස් දෙනෙක් හිටියා. බොහෝම දුක් මහන්සියෙන් අමාරුවෙන් තමයි ඔවුන් අපි වැහැදුවේ. මොකද ඉතාමත්ම දරුණු කාලයක් සානන්දර මතක ඇති 70 දශකයේ පාම් පෝලිං වල අපි උදෑසනට ගිහිල්ලා හිටගෙන ඉන්න ඕනේ. සීනි තුන් කාලෙම මාසේ අපි පිරිමහගෙන කරන්න ඕනේ. බොහෝම අමාරු කාලවකවානුවක්. ඉතින් අපි බොහොම අමාරුවෙන් තමයි ජීවිතය ගොඩනගාගත්තේ. දැන් අපි උසස් පෙළ ඉවරුණාට පස්සේ මගේ පියාට ඕන වුණා දරුවන්ට තවදුරටත් උගන්වන්න. නමුත් රජයේ සේවකයෙක් හැටියට ඔහුගේ අතර ලැබිච්ච මුදලින් ඔහුට ඒ දේ කරගන්න බැරි බව අවබෝධ කරගෙන හිටියා. නමුත් මගේ පියා කුඩා කාලේ ඉඳලා හරියට පොතපත කියවන කෙනෙක්. දැන් ඔහුගේ වයස අවුරුදු 82යි. තාමත් ඔහු මට වඩා තරුණයි මං ඇහුවොත් කියනවා. මොකද හැම තිස්සෙම පොතපත අතේ තියාගෙනම තමයි ඉන්නේ. හැම තිස්සෙම මොන මොනවා හරි දෙයක් කියවනවා. ඉතින් මොහුට මේ ඔහු අධ්‍යාපනය කියන එකේ වැදගත්කම දැනගෙන හිටියා. ඔහු මොකද කරේ, අපිට තව උගන්වන්න ඕනේ කියලා මැද පෙරදිග රටක රස්සාවක් හොයාගෙන ගියා. ඒක තමයි තිවිච එකම විකල්පය. එතකොට ඔහු 1981 ජනවාරි මාසේ අරමුණක් ඇති කරගත්තා. මේ දරුවන්ට තව ඉස්සරහට උගන්වන්න නම් එකම විදිය තමයි මැද පෙරදිග රස්සාවක් හොයාගෙන යන එක. ඔහු ඒ දේ කරා. අද වගේ නෙමෙයි, ඒ කාලේ මැද ප්‍රතික රස්සාවල් හරිම අමාරුයි කරගෙන යන. අවුරුද්දකට වතාවයි නිවාඩුවක් හම්බෙන්නේ සිය පවුල බලන්ටෙන්ට. දුරකථන එමතුම් ගන්න බෑ අද වගේ පහසුවෙන්. මෙහෙම පණිවිඩ සන්නිවේදන ක්‍රම දිනු වෙලා තියුනේ නෑ.
සතියකට වතාවයි අපිට ලිපියක් කියවන්න පුළුවන් මොකද ගුවන් යානාවක් ඒ රටට යන්නේ සතියකට එක වතාවයි දැන් එහෙ ජීවිතය හරිම දුෂ්කරයි තනිවම ගිහිල්ලා ජීවිතේ ගොඩනගාගෙන තමන්ගේ වෘත්තිය කරගෙන කීයක් හරි හරි හම්බ කරගෙන දරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා ඉව කලට වේලාවට එවලා ඉතින් අවුරුදු 11ක් ඔහු එක දිගට මේ විදිහට හිටියා ඔහු හැමතිස්සෙම කියපු දෙයක් තමයි මං ඇහුවම හොගෙන් කොහොමද ඔබ මේ දුක් ගැහැට විඳගෙන ඉන්නේ දැන් ඔබේ වෙන මුදල් වලින් අපි අපේ අවශ්‍යතාවයන් සියල්ල සපුරා ගන්නවා අපි ඉගෙන ගන්නවා නමුත් ඔබ තට්ට තනියම කවුරුත් බලන් කරන කෙනෙක් නෑ අනේ අපොයි කියන්නේ කෙනෙක් නෑ කොහොමද කරන්නේ ඔහු කිව්වා මම ඒ දැනෙන හැම වෙලාවෙම මට අපහසුකමක් දැනෙන වෙලාවට දුකක් දැනෙන වෙලාවට gedara මතක් නට මම හැම තිස්සෙම හිතන දේ තමයි මම මේ විදියට කටයුතු කරන්නේ මගේ දරුවෝ යහපත් විදියට අනාගතයක් ඔවුන්ට ගොඩනගාගෙන හොඳ සාර්ථක ජීවිතයක් ගත කරાવીය කියන හැඟීමෙන් එතකොට බලන්න ඔහුගේ අරමුණේ අපිට උගන්වලා මිනිසුන් කරන්න නමුත් ඔහු ඒකට හැඟීමක් එකතු කරගත්තා ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා පරක් යොපු ලිපියක ඕ කියලා තුනා තාමේ ලිපිය මන් ළඟ තියෙනවා I am undergoing all these difficulties thinking that my children would prosper one day. මම මේ සෑම දුක් ගැහැටක්ම ගෙනියන්නේ විඳින්නේ මගේ දරුවෝ යහපත් අනාගතයක් ගත කරાવીය කියා. දැන් සැබවින්ම අපේ පවුලේ පස් දෙනාටම වගේ පුළුවන්කම ලැබුණා ඔහු හිටපු තලයට වඩා යම් ආකාරයකින් යමක් ඉගෙන ඉහළ තලයට එන්න. තාමත් ඔහු අපගේ මේ තියෙන හැකියාවල් එහෙම නැත්නම් අපි අත්පත් කරගෙන තියෙන දේ දැකලා ඔව් සෑහීමකට පත් වෙනවා ඒ ඔක්කොටම වඩා ඔහු සෑහීමකට පත් වෙන්නේ අපි හිතන පතන විදිහට අර ඔහු සාර ධර්ම ගුණ ධර්ම එක්ක දරුවෝ හදපු එක ගැන. ඉතින් අපි අරමුණක් ඇති කරගන්න ඕනේ ඔය අරමුණට අපි හැඟීමක් එහෙම නැත්නම් ආවේගයක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපි මේ ඉලක්කයන් කරා යන්න මේ නව වසරේ. ඊළඟ එක තමයි මේ ફોකස් එකක් කියන එක අර නාභිගත කර ගැනීමක් ඇති කරගන්න එක. දැන් හුඟක් වෙලාවට අපි කරන කියන දේවල් වල හරයක් නැති වුණාම ඒ කියන්නේ ફોකස් එකක් නැත්නම් ඇත්තටම හරයක් නැහැ. ඔහෙ දේවල් කරන්නන් වාලේ කරනවා ඒකේ ඵලය මැනවින් එහෙම නැත්නම් ඇයි මේ දේ මා කරන්නේ කියන එක අවබෝධ නොකර. දැන් ඔය ફોකස් එක කියන එක අත්‍යවශ්‍යයි. ස්වාමීන් වහන්සේ කිව්වා අද මේ දරුවෝ ඉගෙන ගත්තට මොනවද සැබවින්ම ඉගෙන ගන්නෙ? ඔහේ වැඩ කරන්නන් වාලේ කරගෙන යනවා කල යුතු හින්දා කරනවා මේක ගැන හරි නිසි අවබෝධයක් නැතුව ඊයේ වෙච්ච ලස්සන කතාවක් මම කියන්නම් ඊයේ මට බොරැල්ලේ කෝවින්ද හාමුදුරුව කතා කරා රාත්‍රියේ අපි කතා කර කර හිටියා උන්වහන්සේ කිව්වා ඔබතුමා මගේ නම කියලම මේ දේ කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් උන්වහන්සේගේ මේ මාසේ ස්වාමීන් වහන්සේ සැලසුම් කරලා තිනවා හැමදාම දවසට හවසට බණ ඉතින් උන්වහන්සේ මේකේ මේ සැලසුම දවස් 30ට බණ 30 ලෑස්ති කළා දායක පවුල් වලට මේක දන්වන්න උන්වහන්සේ මේක මුද්‍රණය කරලා ඒක නමලා අනිලොප් වලට දැම්මලු දාලා උන්වහන්සේ තමයිලු මේ ඇඩ්‍රස් දන්නේ හැමෝගෙම අතින් ලිව්වයි කිව්වා මේ ඇඩ්‍රස් ලියලා ඊට පස්සේ කොළඹ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකට තේරිච්ච දරුවෙක් ආවම මේ පන්සලට තරුණයෙක් ඔහුට කිව්වලු දැන් ඔබට කරන්න තියෙන්නේ මේ අනිලොප් එකේ වම් පැත්තේ හාමුදුරන්ගේ සීල් එක ගහන්න නමයි අර එතකොට කොහෙන්ද ආවේ කියලා දකින්නවනේ කියලා හාමුදුරුවෝ මට පොඩි වැඩක් තියෙනවා මම මේක ඉවර කරලා ඉන්නම් මේ අනිලොප් සීයේ සීල් එක ගහලා තියන්න විශ්වවිද්‍යාලයට තේරිච්ච දරුවෙක් සීලක ගහලා තියෙන මුද්දරේ උඩලු සීලක ගහලා තියෙන මුද්දරේ උඩලු මේ අනිලොප් සීයම ඉතින් පොඩ්ඩක් හිතන්න ස්වාමීන් වහන්සේ කොහෙද අපේ කාර්යයක් කරගෙන යනකොට නාභිගත කරගැනීම ඉතින් උන්වහන්සේ මට කියනවා දැන් මට ආයෙ සිදුනාලු අනිලොප් ටික ඉවරයිලු ආයෙ සිදුනාලු දැන් මේ අනිලොප් සීයම ආයෙ අනිලොප් සීයම මේ ලියන්න මේ ලිපිනේ ඉතින් බලන්න දැන් අපි ඔහේ දේවල් කරන්නන් වාලේද කරගෙන යන්නේ අපි මේ නාභිගත කර ගැනීම අපි යම් ජවයක් දානකොට ඒ ජවය ඒ අපි නාභිගත කරගෙන මෙන්න මේ දේ යහතින් අත්පත් කර ගැනීම උදෙසාය කියන ඒ හැඟීමෙන්ද දේවල් කරන්නේ මෙතනදී ලස්සන කියමනක් මට මතක් වෙනවා අයෙකු යමක් කරන විට තමන් දරන වෑයම වෙහෙස සහ නාභිගත වෙලා දෙයක් කිරීමේදී එතන කියනවා අරමුණු සහගත වීම එතනදී ලස්සන කියමනක් කියනවා මේ මාටින් ලූතර් කින් කියන පුජ්‍යලයා ඇමරිකාවේ ඊට ජනාධිපති කෙනෙක් ඔහු කියනවා මේ ඔබට පාරතු ගන්න කිව්වොත් ඒක හරියට ඔබ කරන්න ඕනේ කොහොමද මේ මයිකල් ඇන්ජලෝ කියන පුද්ගලයා සිතුවමක් ඇඳා වගේ එහෙම නැත්නම් බීතෝවන් ගීත ඛණ්ඩයක් නිර්මාණය කළා වගේ එහෙම නැත්නම් ෂේක්ස්පියර් කාව්‍ය පද්‍යයක් රචනා කළා වගේ කොයිතාක් දුරට ඔබ ඒක යහතින් කළ යුතුද කිව්වොත් ඔහු කියනවා දෙව්ලොව සහ මේ මිනිස් ලොව ඉන්න සියලු දෙනාම කියාවිලු මෙන්න මිහිතලේ ඉන්නවා අති ශ්‍රේෂ්ඨ වූ පාරතු ගන්නෙක්. ඒ කියන්නේ අන්තිම සුළු දෙයක් කරන්න වමනා වූ විටද ඒ අවශ්‍යතාවයේ තියුණු විටද ඒ ක්‍රියාවලිය සඳහා මුළුමනින්ම නාභිගත වෙලා ඒ දේ කිරීම. තුන්වෙනි කාරණාව තමයි අතිවැදගත්ම දේ මෙතුමා කියාවි මේ ගැන තව ඉස්සරහට
තුලනත්වයක් ඇතුව දේවල් කරගෙන යාම බැලන්ස් එකක්. මේ තුලනත්වය මම දකිනවා දේවල් තුනකින් අපි තුලනත්වය හදා ගන්න ඕනේ. එක තමයි කාලය, දෙක තමයි අපි වියදම් කරන මුදල, තුන්වෙනි එක තමයි අපි ඒ කාර්ය සඳහා දරන වෑයම. කාලය ගැන මා හිතනවා මම දේවල් ඉගෙන ගත්තේ මෙතුමාගෙන්. වෙලාවට වැඩක් කරන්න මොකද වෙලාවට තැනකට එන්න යන්න මම මෙතුමාගෙන් තමයි මේ දේ ඉගෙන ගත්තේ. මොකද මෙතුමාගේ අම්මා ආර්ථිකාකාරක සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් මා හිතනවා එතුමාම කියාවි එක කාලයට කරන ගරු කිරීම. අපි අපේ වැඩසටහන් වලට විවිධ අවස්ථාවලදී යම් යම් කාරණා එකතු කරගන්න ලංකාවේ සාර්ථකත්වය කරා ගිය ප්‍රධාන පිළේ ව්‍යාපාරිකයන් මුණ ගැසුණා. කලමනාකාර අධ්‍යක්ෂකවරු මුණ ගැසුණා. ඒ හැම කෙනෙක්ගේම අතේ තිබිච්ච වටිනාතම දේ තමයි මේ රොලැක්ස් ඔල්ලෝසු ඔර්ලෝසුවක් වොන් පැලඳගෙන හිටියා. මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරාම ඇයි ඔබලා මේ රොලැක්ස් ඔල්ලෝසුවකට ගිහිල්ලා තින්නේ මේ හැම දිනම මේ හත් දිනම. ඔවුන් කියපු දේ තමයි මේක තමයි අපේ සාර්ථකත්වයේ රහස කාලය. මෙතුමාගේ වචන වලින් මෙතුමා කියලා තිනවා වෙලාවකට වැඩක් කරන්න බැර නම් ඔල්ලෝසුවක් අතේ පළඳින එකේ වැඩක් නෑ. නමුත් අපි කීයෙන් කී දෙනාද මේ රටේ වෙලාවකට වැඩක් ආරම්භ කරන්නේ? බැරිකම නෙමෙයි, උවමනා නැතිකම. දැන් බලන්න පෝරුවට අපි හරියට වෙලාවට නගිනවා. නැකතට ගෙට ගෙවිදෙනවා. නැකතට කිරි ටික උතුරව ගන්නවා. නැකතට මුල් ගල තියෙනවා. ඒ වගේදී අපි ඒ කරු කරනවා. නමුත් කෙනෙක්ව මුණ ගැහෙන්න යන්න වුණාම, එහෙම නැත්නම් වෙලාවකට යමක් ආරම්භ කරන්න වුණාම ඒ ගරු කිරීම අපිට නැහැ. ඕනම පුද්ගලිකයේ සාර්ථකත්වයේ සිතා කාලය බලපානවා. මම හිතනවා හිම්සන්න මෙතුමා මේක මීට අතට ලස්සනට කියාවි. මේක කාලේ අපි හිතනවා කොටස් හතරකට කඩලා වෙන් කළා අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. තමන්ගේ අරමුණු ඉටු කරගන්න තමන් වෙන් කරන කාලය, තමන්ගේ ශරීර සෞඛ්‍ය උදෙසා තමන් වෙන් කරගන්න කාලය, තමන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා තමන් සැලසුමක් ඇතුව වෙන් කරගන්න කාලය, ඊළඟට තමන් යහපත් සැමැදියාවල් තමන්ගේ දරුවෝ දෙමව්පියෝ සමාජය සමග අන්න ඒ ගොඩනගා ගන්න අපි වියදම් වෙන් කරන කාලය. අවසාන කාරණාවට මම එනවා. මනි මේ තුලනත්වය තමන්ගේ මුදල හා මේ තුලනත්වය ඇති කරගන්නේ කොහොමද? පළවෙනි දේ තමයි තමන් හරි හම්බ කරගන්න දේ ඉතාමත්ම සැලසුම් සහගතව හිතාමතා පරිසමෙන් ගියහිය දන් කරන්න ඕනේ. දෙවැනි එක තමයි තමන් ප්‍රමාණයේ ඉක්මවලා දේවල් ගියහිය දන් කරන්න නරකයි, අනිත් කෙනා යමක් කරපු පමණින්ම. ඊළඟ එක තමයි අපි කවදාකවත් ණය වෙන්න නරකයි පරිභෝජනයේ උදෙසා ආයෝජනයේ උදෙසා ඇරෙන්න. මෙන්න මේ දේ කරන්න ඕනේ. දැන් අපි මේ දේවල් කිරීමේදී මම දැන් මේ රට වැටිලා තියෙන ප්‍රපාතයේ මේ ණය බර මෙන්න මේ ගැන කතා කරනකොට ඔය අරමුණ එහෙම නැත්නම් නාභිගත කර ගැනීම සහ තුලනත්වය ඇතුව දේවල් කෙරෙනවාද කියලා කියන කදිම උදාහරණයක් කියන්නම් මේ අවස්ථාවේදී. මේ වටේදී මීට මාස 3කට පමණ කලින් පත්‍රයේ මුල් පිටුවේ එක පුවත්පතක අගමැතිතුමා ඉල්ලීමක් කරනවා මේ මුදල් තීන පිරිසට වාහන ගෙන්වා ගැනීමේදී විදේශීය රටවල් වලින් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද මේ ණය බර වැඩි හින්දා ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. එතකොට අර දේවල් ආනයනය කරනකොට ඕනම දෙයක් සුඛෝපභෝගී දේවල් පොඩ්ඩක් සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඔන්න පත්‍රයේ මේ කරලා තියෙන ඉල්ලීමක්. බලන්න මේකේ නාභිගත නම. ඒ පත්‍රයේම ස්වාමීන් වහන්සේ දකුණු පැත්තේ බැංකුවක් දානවා දැන්වීමක්. ඉක්මනින් LCR ඉන්න ඕනේ නම්, දවසෙන් ඒ දේවල් වාහන ගෙන්වා ගන්න LCR ඉන්න ඕනේ නම් කරුණාකරලා අපි ළඟට එන්න. පැය 12ක් ඇතුළත ඒ කාර්ය ඔබට සපුරලා දෙනවා. ඉතින් අපි දේවල් කරනකොට හරි විදියට තුලනත්වයක් ඇතුව අර නාභිගත වෙලා අරමුණ සාක්ෂාත් කරගන්න දේවල් කර කියා ගන්නවා. මෙන්න මේ ගැන අපි සැලකිලිමත් වුණොත් වඩාත් හොඳයි කියලා හිතනවා. අපේ හම්තුරනේ අලුත් අවුරුද්දේ මේ පළමු නැඩපහන වැඩසටහනේ අපේ මේ විද්වතුන් බොහෝ දේ සඳහන් කරා. අපි කොහොමද අපේ ජීවිතය හැඩගස්වා ගන්න සැලසුම් කරගන්න කියන කාරණේ සම්බන්ධයි. කාරණා කීපයක් මට ඔබ වහන්සේගෙන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන අපේ හැමෝටම. දැන් සැලසුමක් ගත්තොත් ඔව් අපි හොඳ අදිෂ්ඨානයක ඉන්නවා. ඊට මේ අවුරුද්දේ නම් අපි මේ වැඩේ කරනවා. නැත්නම් මේ අවුරුද්ද මම මේ නරක වැඩේ අතාරිනවා. හැබැයි හරිම සීමා සහිත කාලයක් තමයි අපිට මේ අදිෂ්ඨානයේ ඉන්න පුළුවන් වෙන, පවත්ව ගන්න පුළුවන් වෙන, ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන. මොකක් දෙයකට හේතුව අර ආරම්භක වීර්ය අපෙන් අතෑරෙන්නේ මොන හේතුවක් හින්දාද කියන කාරණය එක පැත්තකින් අපි හඳුනන. අනිත් පැත්තෙන් අපි ගෙදරට ආවොත් මේ ගෙදර අම්මා තාත්තා බිරිඳ දරුවෝ එක්ක ඕන අතෑරලා අපිට අවුරුද්ද ජය ගන්න බෑනේ. එහෙම ජයගෙන වැඩකුත් නැහැනේ. මේ සියලු දෙනා එකට එකතු වෙලා අර ජීවිතය බැලන්ස් කරගෙන තුලනය කරගෙන අවුරුද්දට මුහුණ දෙන්න ඕන කොහොමද? එන්න මේ කාරණා දෙක ගැන අපි කොහොමද අපි හඳුන්නේ කියලා පැහැදිලි කරගන්න.
මේකන කතා කරනකොට අද නනපාන වැඩසටහන ආලෝකමත් වෙන්න පින්වත් අනුර හේමචන්ද්‍ර මහත්මයා හොඳ ධර්මදේශනාවක් කළා. ඇත්තටම ධර්මදේශකයන් වහන්සේ නමකට වඩා හොඳ ධර්මදේශකයෙක්. මෙතුමා මේකට උත්තරේ දුන්නා. මෙතුමා කිව්වා අපි මුලින්ම පටන් ගත්තේ මේ සාර්ථක අනාගතයක් හදා ගැනීමට හොඳම දර්ශනය තමයි බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියන්නේ බුද්ධ ආගම කියන එක නෙවෙයි. බුද්ධිමත් දර්ශනයක්. මෙලෙකට බුද්ධිමත් දර්ශනයක් ඕන. ඒ දර්ශනය තුළ අර මේ අදිෂ්ඨානයේ නොබිඳ ඉදිරියට පවත්වාගෙන යන්නට සරලම ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ දේශනාකට වදාළ බෞද්ධයා වෙන්න නම් අනිවාර්යයෙන්ම පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කර යුතුයි. සීල සමාදන් වෙන එක නෙමෙයි කිව්වේ. මේ පංචශීල පුළුවන් තරම් ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාතයේ විරමණය කරගන්න. රමණය වෙනවා කියන්නේ ඒක නිතර නිතර යෙදෙනවනේ. ඒක විරමණය කරගන්න. විරමණයකේ විරමණය නිතර නිතර යෙදෙන්න එපා. වරදක් ආවොත් ඒ වරදේ නිතර නිතර යෙදෙන්න ගත්තොත් තමයි ඒක බෝ වෙලා යන්නේ. විරමණය කරගන්න. ඊළඟට කියනවා අදත්තාදානයේ විරමණය කරගන්න. කාමේසු මිච්ඡාචරණේ. කාමේසු මිච්ඡාචරණේ කියන්නේ කාමයේ වරදව හැසිරීම විරමණය කරගන්න. මුසාවාදී විරමණය කරගන්න. සුරාපානයේ විරමණය කරගන්න. එතකොට මේ අදිෂ්ඨානයේ බිඳෙන්නේ මේ පංචශීල ප්‍රතිපදාවක් නැති නිසානේ අපේ අසරණය. අද මේව වැඩක්ම නැහැ කියලා අත්හැරලාමයි තියෙන්නේ. මේකට වෙන අර්ථකථන දීලා වෙන දේවල් කරලා බුද්ධ ආගම එහෙමම අච්චාරු ධාමයක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මම හරියට කියනවා නෙවෙයි, මේක හරියට තෝරා ගැනීමට බුද්ධියක් තියෙන්න ඕන. බුද්ධියක් තියෙන මනුස්සයා හැම වෙලාවකම මෙලව සැනසිල්ලත් පරලොව සැනසිල්ලත් කෙලවර අමාමා නිවන දක්වා මේ සසර ගමන පුරාවටම එයා නිවීමේ ජීවිතයක් පවත්ව ගන්න මේක උපකාර වෙනවා. ඒ නිසා පංචශීල ප්‍රතිපදාව නැවත මේ රට යහපත් මඟකට ගන්න නම් මේක අනිවාර්යයෙන්ම මේ යට වෙලා ගිය බුදුදහම නැවත මතු කරගන්නම වෙනවා. නැත්තම් මේ ඉන්න මිනිසුන්ගේ ඔළු කතා කරන දැන් මහත්තයා කතා කරා, ධම්මික මහත්තයා සිංහල වචන තුනක් කිව්වා ඔබතුමා, ඒකට ඉංග්‍රීසි වචන තුනකුත් කිව්වා. ඒ කියන්නේ ඔබතුමා ඉංග්‍රීසි දන්නවා කියන එකයි එකෙන් කිව්වේ. එනිසා අද මේක අහගෙන ඉන්නකොට මේ නැනපාන අහන කීයෙන් කී දෙනෙක් ඉංග්‍රීසි දන්නවා. ඔබතුමාලා ඉගෙනගෙන ඉංග්‍රීසි දන්නවා. දැන් අපි කතා කරන්නේ අපි තුන් දෙනාට නම් ඔන්න ඕක තේරෙනවා. දැන් අපි මේ ඉංග්‍රීසියෙන් කතා කරනකොට ලෝකෙ පුරාව මේ ලංකාව පුරාවටම වැඩිපුර ඉන්නේ සිංහලද ගැත ප්‍රේක්ෂකයෝගේ මට්ටම දැනගන්න අපි දැන් මේක වැරදි නෑ. ඒ එක තේරුම් ගන්න පුරුසු ඉන්නවා. අර කියනකොට යමක් කියනකොට ඒ කියන දේ මා කියන දේ අසාගෙන සිටින පුද්ගලයාට මේක ප්‍රයෝජනවත්. මේක ගණීද මේගොල්ලෝ? අපිට ඔන්න ඔහොමම මං කියන්නේ ඉංග්‍රීසි එපා කියලා නෙවෙයි, ඉංග්‍රීසි හොඳටම ඕන. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලෝක ජය ගන්න පුළුවන්. ලෝකේ තියෙන හැම භාෂාවක්ම දන්නා ඒක වටිනාද? ඒක ඉතාමත් වටිනවා. නමුත් අපි දේශනා කරන දේ ප්‍රේක්ෂකයා ගන්න පුළුවන් මට්ටමකට දේශනා කරනවා නම් ඒක මහා වටිනා දෙයක්. ඒ නිසා මම කිව්වාගේ සිංහනත් බැරි කට්ටියක් ඉන්නවා. ඉතින් ඇඳ ඒක තමයි. ඉතින් රටම විකෘති වෙනවා. භාෂාව දන්නේ නැහැ. භාෂාව දන්නේ නැති එක්කෙනාට ආගම නැහැ. ආගම නැති එක්කෙනාට සංස්කෘතියක් නැහැ. සංස්කෘතිය නැති එක්කෙනා අර කිව්ව වැරදි ඔක්කොම කරනවා. ඉතින් ඒක නිසා මේ රටේ මේක මිහිඳු හාමුදුරුවෝම කිව්වා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එල්ලා කිව්වා, දේවානම්පියතිස්ස රජුර ඇව්වා, මේ දැන් ඔබ වහන්සේ ගෙනපු ශාසනය මෙහෙ පිහිටෙව්වද? ඒසුට hina වෙලා ඉතාම කරුණාවෙන් කිව්වා,
महाराजतुमी साधने पीठा मट बै मैं इंडियन जाति की मैं कथागरा इंडिया भाषा मे रटे भाषा मैं इकन नावे नमूत अब तुम आगे मे रटे जनगा जनता हिंदी भाषा वा सिंगल कथाकर मे इन सा मे साहस ने मटपीट बैक अकेटे आगे मंग कथाकर बुद्धे कथाकर पूर्वांग सिंगल पूज के कथाकर मम मट बैकराब तुम आगे भाषावे कथाकर उब तुम आगे भाषा रेरुंगन पुलवान जनता कथाकर उब तुम पविधि अवसर दे मैं पविध लाग ये तुम मेक सिंग यदा सिंगल बैग विना कौर यदा सिंगल मैं कथा अद विलाती सिंगल दुन का इंग्लिश मेक बुधधाम अपे वर दें बुधधाम पातागन एंड बुधधाम कथाकर अड्डा एक कट्टे की अड़पाड़ी मेन मे बौद्ध दर्शन मे बौद्ध दर्शन ऐत् पीरसाता अदर रट पुरा एन सातम विवाह व्यापार असार्थक तमंग पव जीवित असार्थक सियाल असार्थक अच्छे हेतु तम तमंगे स्वभाषा अब तक बुधवाम इंदिया कथा करते इंदिया तेरना तेरना की दाह निवन दे आत्म भाव निवाद अति निवन दिवम एक अपेरटे नावे मे श्रीलंका देश मेक कथाकर नवत वार बुधधाम तनाक दीन मेतुमा कथाकर युमाट बुधधाम महाप्रयोजन आकुन एक कि मुखद मेतुमाट दवास्थ एक दवस निकांग एक मम अनिवार्यम सीरगा वटरापर नंदरत्नाम और तीसगान बोध पूजा थी बकेन के लिए अद एक नौकडवाम ये तुम और तीसगा बोधि पूजा दिव्य कौति के बार अद मैं अनुर्महत्या महत्या के अन्नी मेक नौकडवाम रेखनी एक रेख विधर मेक नोन धरु मे आगे ओखो मैं तवम ये विधि हेट भी आना एक पुब्बाचार्य आती उच्चरी पूर्व आचार्य मेक परंपरावे परंपरावट यांडो परंपरावे परंपरावट रेखन यान्न एक अत नुहर दिघटम हूरुकान अदविराती मनोवात्म रेखगान बलिदारी इंग्लिश कथागण के बारे दिना है हम भाषा कथागण अभी देश देश नागर देश ने प्रेक्षक आहन कमती प्रेक्षक मेकट अद बेदगा प्रेक्षक आठ गेलपेन दामेन तेरन भाषा मेक दें एक अनुरमहत्या मिथन उन्नका मंग क्यू मंग हेम दाम की मैं अनुरमहत्या अलंका रजकरान पुड़वा मैं हेम तीन मैं बिंदु रजगवरती इकट्ड गेम तीन मंग अदत् महत्या मे रटे रजवेन मेतन वयाट गेम तीन वयागे दर एक रजकरा मे परंपरा व्यंकन एक्व रजकरा विन सुखा मे दर्शन सुखा तीवन ये सुखम मे आके विन मे आगे हेम क्रिया कल महत्या मे महत्या पूर्व दर्शन अरगन और गाना तीसे मे तुम विना कदम हेम कौर दिहा बला पड़ीदम दंकन ताते ओया मट प्रयोजन कनेक्टे ओया मावल नाम विनाडिया को बे ओया कहारम ओया वक्त इन तात हेम कनेक्टना पोलपीतने का पन्न पड़वा हेम अत के उसाइन इरग वाले तीर देना कथाकर कथाकर विसुद गेन पैया गेन पिटनाटिया विसुद पिटनाटी ओहमने
ඒ රටේ මේ මනේ මේ කරන්නේ මේ රටේ මේ කොයි රටේ දියුණුවනත් මේ රටේ අපි විනාශ වෙනා නම් ඒ විනාශ උනේ කොහොමද කියන තැනට අපි අවබෝධයෙන් තේරුම් අරගෙන මේක කරන්න ඕනේ ඒ නිසා මේ ඔය මේක මං කිය ආගමට තල්ලු කරන්න නෙමෙයි කිව්වේ ආගමේ හරය මේ මිනිසුන්ගේ ජීවිතවල රඳව ගන්න ඒ නිසා මේ අලුත් අවුරුද්දක් උදා වෙන දවසේ මේ රටේ හැමෝටම ආගමක් දහමක් තියෙන රටක් නේ මේ රටේ ඉන්න හැමෝටම ආගමක් දහමක් තියෙන රටක් අනිත් එක හැම කෙනෙක්ම දෙවියන් අදහන කට්ටිය ඉන්න මොන දෙවියෝ හරි අදහුවත් මේ මේ මේක ආධ්‍යාත්මික ගුණයක් නම් මේ ආධ්‍යාත්මික ගුණය එක දවසට විතරද අපට ඕන වෙන්නේ දැන් පන්සල් ගන්න ඕන පන්සලේ විතරද අපි දෙවියන්ට පුද පූජා තියන්න ඕන ඒ දේවාල වල කෝවිල් වල විතරද එන්න ඒක අපේ ජීවිතවල අපි පුරුදු කරගත්ත යුතුයි පුරුදු කරන්නම වෙනවා එහෙම නැතුව මේක ජීවිතේ අර පෙරලිය වෙනවට පෙරලියත් එක මේනවා ඒ නිසා ධම්මික මාත්‍යා කවදාකවත් ඔබතුමාට වරදක් කිව්ව නෙමෙයි අපි කියනකොට යමක් ඒ කියන දේ පුළුවන් තරම් ප්‍රේක්ෂකයාට දැනෙන තේරෙන භාෂාවෙන් ඇඟට යන භාෂාවෙන් කතා කිරීම ඒක මහා දෙයක් ඒක තමයි මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ ධර්මයේ තුළ තමන් වහන්සේලා පිහිටලා අන් අයට මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන ධර්මයෙන් දෙන්න ඕනේ ඒ නිසා මේක අකණ්ඩ වීර්යයකින් යුතුව දිගට පවත්වාගෙන යන නම් අපට බුදුහාඳුරෝ කියලා තියෙනවා අඩුම ගානේ පන්සිල්වත් රැකගත් කෙනා බෞද්ධයෙක් වෙනවා පන්සිල් රැකගත් කෙනා බෞද්ධයෙක් වෙනවා පන්සිල් කඩාගත්තොත් එයා අබෞද්ධයෙක් වෙනවා අර මංගල්‍ය අවමංගල්‍ය වගේ මංගල්‍ය කරන්නේ අවමංගල්‍යත් එක්ක දෙවියන්ට බැන බැන දෙවියන්ගෙන් පිට ඉරනවා කොවිල වලට ගිහින් බුදුහාමුදුරන්ට බයිනවා පළු යන්න බයිනවා පන්සල් ගිහලා පන්සල් වල දව කරනවා ඉතින් මං අද මං එයා පැත්තම කිව්වේ පන්සල් යනවා හැමෝම පන්සල් ගිහිල්ලා ඒගොල්ලෝ පාක් එකේ වැඩ තමයි කරන්නේ පන්සල් යනවා හැමෝම ලක්කම අන්න එහෙම අර පල්ලි පල්ලිවල වෙනසක් වුණේ නැහැ ඒගොල්ලෝ මීට අවුරුදු 10 ගානකට උඩදී ඒ රටේ පල්ලි යන අය ඒගොල්ලෝ ඒ මට්ටම රැක ගන්නවා දිගට කෝවිල් යන අය ඒ කෝවිල්වල ඒ මට්ටම දිගටම රැක ගන්නවා ඒ නිසා ඒ ජාතීන්වල සාර ධර්ම රැකගෙන ඒවා ආරක්ෂා වෙලා තියෙනවා ඒගොල්ලෝ විනාශයට ඇතින්නවා අර විනාශ වෙන්නේ තමන් ආධ්‍යාත්මික ගුණයකට අවස්ථාවක් දෙන්නේ තියෙනවා ඒක නිසා හොඳම දේ තමයි ආපව් පන්සිල් රකින්න ජනතාවක් මේ රට තුළ බිහි වෙච්ච දවසක මේ පරිහානිය අතර කරන්න පුළුවන් අපේ අදිෂ්ඨානය අපිට දිගටම පවතින හොඳම දේ ඒ තුලත් ධර්මානුකූලව ජීවත් වීම. අමර හිමචන්ද මැතිතුමනේ අර ජීවිතේ තුලනය කර ගැනීම ගැන අපි අම්තා තුරකට කතා කරා මම හරි ආසයි ඔබතුමාගෙන් මේ පැහැදිලි කිරීම ලබා ගන්න. අපි පෞල්ව තියෙන ලොකු ප්‍රශ්නයක්නේ. අපි පෞලත් එකට ඉන්න ඕන. මේ ලේ මස් ඇට නහර වලින් මේ සිතුවිල්ලෙන් තියෙන ජීවිත මේවා. නමුත් අපිට ව්‍යාපාරික කටයුතු ඒවා රැකියා මේ වෘත්තීය මේ කටයුතු සමාජීය කටයුතු මේවත් තියෙනවා. අපි සමාජීය සත්වයන් ඉදන් මේවත් අපිට අවශ්‍යයි. කොහොමද මේ බැලන්ස් එක ඇති කරගන්නේ? කොහොමද මේ තුලනය ඇති කරගන්නේ? කොහොමද මේක පැහැදිලි කරන්නේ? සාමික විනායක හමුදුර හොඳ කතාවක් කො මේ පන්සල්ට ඇවිල්ලා මිනිස්සු පාක් එකේ වැඩ කරනවා කියලා. ඉතින් මට යමක් මතක් වුණා මේ වෙලාවේ මේ අපේ මිනිස්සු වන්දනාව යනවනේ නායක හමුදුරනේ. වන්දනාව යනවා. ඉතින් මේ දැන් අපි කතරගම යනවා කිමු. කතරගම යනකොට කළුතර බෝධිය පහුවෙච්ච හැටියෙම අපේ මිනිස්සු මොනවා කරන බෝතලේ කඩා ගන්නවා. බෝතලේ කඩා එන ඔන්න යනවා කිමු. ගියල දැන් ඒගොල්ලන් හිතේ මේ ඔක්කොම කළා දේරම කළා දවල්ටත් කාලා ඔක්කොම කළා මැණික්ගගේ නානෝ ඒගොල්ලෝ හිතන්නේ නෑවට පස්සේ ඔක්කොම හරි කියලා. ගියලනේ මැණික්ගගේ නාල ඔක්කොම කළා ඊට පස්සේ යනවා ගිරිවේරටත් ගිහිල්ලා අපි තුමු දේ මහදේවාලේ පූජාවටත් සම්බන්ධ වෙලා ඔක්කොම කළා. දැන් ඉතින් දෙවියොන්ට යන්නේ පිහිට ඉල්ලන්නේ මොනව හරි අරකද මේකද ඔක්කොම ඉල්ලනවා. ඉල්ලෙවෙලා ඊට පස්සේ මම දැකලා තියෙන දේ ඒ අඳුම් පිටින් ඇවිල්ලා රෙස්ට් හවුස් එකේ බාර් එකේ වාඩි වෙනවා. ඉතින් හාමුදුරනේ මේ අපේ මිනිස්සු මේ කාවද මේ මුලා කරන්න හදන්නේ? කාවද රවට්ටන්න හදන්නේ? දෙවියෝ රවට්ටන්නද? දෙවියනේ දන්න ඕනේ මෙමිනේ මොකද්ද මේ කරන්නේ කියලා, තනිකර බොරුවක් නේ කරන්නේ කියලා. ඉතින් කොහේ පිහිටක් හොයාගන්නද අපේ මිනිස්සුන්ට?
දැන් අන්‍ය ආගමික උදවි ඒ වැනි කටයුතු එයාගෙන් දකින්න ලැබෙන්නේ නැහැ කීයටවත්. ඉතින් මෙවැනි පිරිහීමක් දකින්න තියෙන. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මම කැමතියි කියන්න මේ අලුත් මේ තරුණ ව්‍යාපාරිකයෝ ඉන්නවා නැත්නම් තරුණ සේවක ආදී උදවි ඉන්නවා. ඒ අය දැන් මේක බැලන්ස් කරගන්න ඕනේ. බැලන්ස් කරගන්න අපේ ජීවිතේ ඒ ඒ වයස් සීමාවන් වල අපි යම්කිසි පොඩි බෙදා ගැනීමක් වගේ කරගන්න ඕන. දැන් අපි කිව්වොත් අවුරුදු 20 25 30 කාලය ඇතුළත 35 ගිම 35 ගින කාලය ඇතුළත පැය 24 න් වැඩ කරා. මාංශ වෙන. ඒ කියන්නේ පැය 24 මිදි මරන්නේ හැමදාම වැඩ කරන කියනවනේ. ම පුළුවන් තරම් මාංශ වෙලා වැඩ කරන්න. පුළුවන් තරම්. එතකොට මේ මහන්සි වෙන්න ඕන කාලෙට හාන්සි වුනේ නැත්තම් හාන්සි වෙන්න ඕන කාලෙට මාන්සි වෙන්න වෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ වැඩි. දැන් අපි එහෙම වැඩ කරපු හින්දා තමයි හවුඳුනේ. දැන් අද මට පුළුවන්කමක් තියෙන්නේ මේ ස්ථානට ඇවිල්ලා මේ පැය දෙකක් ගත කරන්න. ඒ මොකද මට දැන් දඟලන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකද මම මාන්සි වෙන්න ඕන කාලෙට හාන්සි වුනේ නැහැ. දැන් හාන්සි වෙලා ඉන්න පුළුවන් කාලෙ මට මාන්සි වෙන්න ඕන නැවන්නේ නැහැ. ඉතින් මේක ඒ විදිහට අපි බැලන්ස් කරගන්න ඕනේ. ඊට අමතරව කිසිම දවසක කවදාක්වත් පාරිභෝගිකයට හෝ තමන්ගේ සේවය ලබා ගන්න එන කෙනා බොරු කියන්න එපා. බොරු කතාවක් බොරු කියන්නේ නැතුව මේ බිස්නස් කරන්න බැහැ කියන එක. ව්‍යාපාර කරන්න බැහැ කියන එක. තනි කර මුසාව. කිසි කාලයක කස්ටමර්ට පාරිභෝගිකයට බොරු කියන්න හොඳ නැහැ. බොරු කියන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. තමන්ගේ වැරද්දක් වුණොත් ඒක පාරිභෝගිකයට කියන්න. මාත්මය අපේ ඇති මෙන්න මේ වැරද්ද වුණා. අපි මේ හදලා දෙන්න. තමුන්ට මැනුම් හාන්න වෙන්නත් පුළුවන්. නමුත් ඒක අපි විඳ දරා ගන්න ඕනේ. මොකද අපේ වැරද්ද. අපේ වැරද්දට අපි මැනුම් හාන්න කියන්නේ අපි ඒකට මේ මොකද කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. වැරද්ද හදන්න ඕනේ. එතකොට අර පාරිභෝගිකය තමුන් කිරේ තියෙන ගෞරවය වැඩි වෙනවා. ඇත්තටම කිව්වොත්. අනේ මේ මනුස්සයා මට ඇත්ත නේද කිව්ව එක. මේ ළඟදි මම උදාහරණයක් කියන්නම්. එක්තරා පාරිභෝගිකයෙක් අපිට ගලක් ගෙනහලා දුන්නා. අපල්ට පාවිච්චි කරන ගලක් අපිට මුද්දක් හදලා දෙන්න කියලා. ඉතින් අපේ කාර්මික ශිල්පී මහත්මයා අතින් මේ පොඩි මේකක් වෙලා ඒ ගල පොඩ්ඩක් පළු දුනා. පළු දුනාම මට ගෙනාවා. අවසර මේ ගල කැඩුණා මොකද මේ කරන්නේ කියලා. අපි මේ ගලක් දාමු. මම කිව්වා ගලක් දාන්න ඒක හරි. හැබැයි කරුණා කරලා ඒ පාරිභෝගික මහත්මයාට කියන්න සර් අපේ ඇත්තේ මේ වැරද්දක් වුණා. අපි මේ ගල දාලා දෙනවා. නිකන් සද්ද නැතුව ගල දාලා දෙන්න එපා. මොකද ඒතුමා බාර දුන්න ගල නෙවෙයිනේ දැන්. මෙවැනිම ගලක් අපි දෙන්නා. ඉතින් එතනින් වෙන්නේ අපිට ගෞරවය නැති වෙන එකද ගෞරවය වැඩි වෙන එකද? හැමදෙස්සෙම කිසිම දවසක බොරු කියන්න එපා. ඒ වගේම මගේ අපේ දිවංගත සභාපතිතුමා මගේ පියා අපිට කියලා තියෙන දෙයක් තමයි සත පහක්වත් කවදාක්වත් කෙනෙකුගෙන් අසාධාරණ ලෙස ගන්න එපා කියලා. ඒ ගන්න අසාධාරණෙන් ගත්තොත් යම් කිසි දෙයක් ඒක තමුන්ගේ ළඟ රැඳෙන්නේ නැහැ. කීරවක රැඳෙන්නේ නැහැ. මොකද ස්වභාව ධර්මයෙන් ඒකට තමුන්ට දඩුවම් ලැබෙනවා. කොහෙන් හරි ඒක දිය වෙලා යනවා. භයානක පැත්ත මේකයි. තමුන්ට මොනවා හරි වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් තමුන්ගේ දරුවම් පිටින් ගියොත් එහෙම ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. තමුන්ගේ දරුවෝ පිටින් ඒවා යන්න පුළුවන්. ඒ අසාධාරණ ගන්න මුදල්. ඉතින් ඒවා හැමදෙස්සෙම මේ අලුතෙන් එන තරුණ ව්‍යාපාරික මහතුරු එමු නැත්නම් තරුණ අලුතෙන් වැඩ කරන්න බැඳෙන උදවිය හැමදෙස්සෙම කල්පනා කරන්න. තමුන්ගේ සේවය ලබා දුන්නොත් තැනකට ඒ යම් කිසි වැටුපක් ලැබෙනවා නම් ඒ වැටුමට හරියන විදිහට තමුන්ගේ සේවය ලබා දෙන්න හෝ ඊට එහා ගිය විදිහට. කවදාක්වත් ඒ මුදල් අපත යන්නේ නැහැ. ළඟ ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේම දැන් මන් දකින විදිහට නායක හමුදුන්නේ අපේ ජීවිතය බැලන්ස් කරගන්න ඕනේ කාරණා හතරක් තියෙනවා. එක තමයි ව්‍යාපාරික ජීවිතය. දෙක තමයි පෞල් ජීවිතය. තුන තමයි අධ්‍යාත්මික ජීවිතය. හතර තමයි සෞඛ්‍ය. ඔය හතර හරියට මේසේ කකුල් හතර වගේ. ඕකෙන් එකක්වත් අයින් වුණොතින් මේසේ කඩන් වැටෙනවා. මේසේ කඩන් වැටෙනවා. දැන් උදාහරණයක් ගමු. කෙනෙකුගේ ව්‍යාපාරික ජීවිතය අවුල් වුණොත් එහෙම, ව්‍යාපාර කරගන්න බැරි වුණොත් එහෙම. දැන් අපි මේ මිනිස්සයා ඕනට වැඩි ණය ගන්නවා. ඕනට වැඩි ණය ගන්නවා. ණය ගන්න අපිට අනුමත කරලා තියෙන්නේ බුදුහාමුදුර මං හිතන විදියට ආයෝජනය සඳහා පමණයි, පරිභෝජනය සඳහා නෙවෙයි. ඉතින් මේ මිනිස්සයා ණය අරගෙන මේ මිනිස්සයා එක එක ඒවා කරලා පරිභෝජනට ඒවා අරගෙන කාර් අරගෙන මේ නැති කරගන්නට කිව්වා. එතකොට මේ ව්‍යාපාරික ජීවිතය අවුල් වෙච්ච හැටිය වෙන්නේ අනිත්‍ය ඔක්කොම කඩන් වැටෙනවා.
පෞල් ජීවිතය ගත කරන්න බෑ අධ්‍යාත්මික ජීවිතයත් අපහසුයි මොකද ඔළුව එහෙම් පිටින් මෙයාලා එහෙම නැස යන්නේ නැහැ ඒවට සෞඛ්‍ය පිරිහෙනවා ඇයි මානසික ප්‍රශ්න නිසා සෞඛ්‍යට බලපානවා පෞල් ජීවිතය අවුල් පෞල් ජීවිතය අවුල් ව්‍යාපාර ජීවිතය කරන්න පුළුවන් ගෙදරින් මිනිස්සෙක් හොඳ සිහි බුද්ධියෙන් එළියට යන්න ඕනේ තමුන්ගේ ව්‍යාපාරික ස්ථානයට ගෙදරින් සිහි බුද්ධියෙන් හොඳට සාමකාමීව එළියට ගිය මිනිහට තමයි ව්‍යාපාරයට ගිහලා ඒ කටයුතු හොඳ සාමකාමීව කරන්න පුළුවන්. නොයිකුත් පාරවල් වල ගිහලා පෞල් ජීවිතය අවුල් කරගෙන කොහොමද ව්‍යාපාරයකට ව්‍යාපාරයක් හරියට කරන්නේ? කොහොමද එතෙන්ට අවධානය යොමු කරන්නේ? කොහොමද හරි තීන්දුව තියන්න දෙන්නේ? එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. කඩා වැටෙනවා. කඩා වැටෙනවා. ඒකේ මානසිකත්වයේ අවුල් වුණාම සෞඛ්‍ය වැටෙනවා. ඊගාවට අධ්‍යාත්මික ජීවිතය මේ අධ්‍යාත්මික ජීවිතේ එහෙම නැත්නම් අධ්‍යාත්මික දියුණුව අනිවාර්යෙන් ගමන් කරන්න ඕනේ ආර්ථික දියුණුවත් එක්ක. අපේ ආර්ථික දියුණුව ගමන් කරන හා සමානවම අනිත් පැත්තෙන් අධ්‍යාත්මික දියුණුව ගමන් කරන්න ඕනේ. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා the wealth will destroy you. The wealth will destroy you. තමුන්ට තියෙන ධන සම්භාරය තමාව විනාශ කරනවා. ඇයි? ඒ සල්ලි වලින් කරන දේවල් මේ 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 මොනසේ දන්නේ නැහැ. නොයෙකුත් පැටි පාරවල් යනවා ඒ පාර. අර මං කිව්ව වගේ අනියම් බාරයවරු එනවා කැසිනෝ ඕවා මේ ඔක්කොම ගොඩාක් නොයෙකුත් තියෙනවානේ ඔය වීදම් කරන අංශ. ඒවා ඔස්සේ ගිහිල්ලා එහෙන් පිටිම මිනිසයා නැත්තරම නැති වෙනවා. අධ්‍යාත්මික ජීවිතය අරකට සමාන්තරව ගියේ නැත්තම් අධ්‍යාත්මික ජීවිතයේ දන්න මනුස්සය අධ්‍යාත්මික පැත්ත දියුණු කළ මනුස්සය දන්නවා ඒ මුදල් පාවිච්චි කළ යුතු ආකාරය කොහාටද මේ යොදවන්න ඕනේ මොන ආකාරයටද මේ තමුන්ගේ දේවල් මුදල් හදල් වියදම් කරන්න ඕනේ කොයි විදිහටද කියලා ඒ පුද්ගලයා දන්නවා ඒ නිසා ඒක අවුල් වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඔක්කොම අවුල් වෙනවා සෞඛ්‍යයත් අවුල් වෙනවා එතනින් මොකද අධ්‍යාත්මික ජීවිතයක් නැහැ සල්ලි වැඩි අඩේ ගිහලා කනවා මෙහෙ ගිහලා බොනවා අරවා කරනවා මේවා කරනවා අන්තිමට කෙලින්ම නවතින්නේ ඉස්පිරිතාලේ ගිහිල්ලා ඊට පස්සේ සෞඛ්‍ය සෞඛ්‍යත් එහෙමනේ අපි සෞඛ්‍ය රැකගත්තේ නැත්නම් මුකුත් කරන්න බෑ කොහොමද වැඩට යන්නේ ලෙඩෙකුට පුළුවන්ද බිස්නස් කරන්න ලෙඩෙකුට ව්‍යාපාර කරන්න බෑ තමුන්ගේ සෞඛ්‍ය තමුන් ආරක්ෂා කරගන්න ඕනේ ආහාර ටික හරි පිළිවෙලකට අරගෙන තමුන්ගේ ව්‍යායාමයක් කරගෙන මේ මේ සෞඛ්‍ය වැඩ පිළිවෙල හරියටම රැකගන්න ඕනේ සමහර මිනිස්සු ව්‍යායාම කරන්න වෙලා නැහැ කියනවා තමුන් උදේ ටිකක් ඇවිදින්න වෙලා නැහැ කියනවා හැබැයි වෙලා තියෙනවා ගිහිල්ලා ඉස්පිරිතාලේ දොස්තර ගාව පැය එකමාර පොලිමින් මේ පිට්ටනියකට ගිහිල්ලා ස්වභාව ධර්මයත් එක්ක කතු වෙලා අර කුරුල්ලෝගේ නාදය අහලා උදේ පාන්දරක පොඩ්ඩක් පැයක් විනාඩි 45ක් ඇවිදින්න වෙලා නැහැ. එහෙම කළ ලෙඩ වුණාම දොස්තර ගාව පොලිමේ ඉන්නවා ඉස්පිරිතාර කාර්යය බිල්ඩින් ගහනවා. ඔන්න වෙලදේ. එතකොට ලෙඩෙකුට ව්‍යාපාර කරන්න බෑනේ. ලෙඩෙකුට හරි පෞල් ජීවිතයක් ගත කරන්නත් බෑනේ. ඒ විවාහ ජීවිතය යුතුයකම් ඉෂ්ට කරන්න කොහොමද ලෙඩේ? බෑ. කරන්න බෑ ලෙඩෙකුට පුළුවන් ද පන්සලට ගිහිල්ලා දවසක් මේ උදේ ඉඳන් හැන්ද වෙනකන් ඉන්න ඒක තන ඉඳගෙන ඉන්නත් බෑ කරන්න බෑ ඉතින් මේ හතර මේ ව්‍යාපාරික ජීවිතයයි පෞල් ජීවිතයයි අධ්‍යාත්මික ජීවිතයයි සෞඛ්‍යයයි ඔය හතර හරියට ගන්න ඕනේ ඒ වගේම යම් කිසි ජීවිතයේ අවස්ථාවකට ආවම මතක තියාගන්න ඕනේ හම්බ කළ යුතු ජීවත් වෙන්න මිසක් ජීවත් වන්නේ හම්බ කරන්න නොවේ කියලා වෙලාව ඉතාමත්ම සීමිතයි කල්පකේ මැතිතුමනේ මිනිත්තු කිහිපයක් විතරයි අපිට අවසානයේ ඉතුරු වෙන හරීම රසවත් සාකච්ඡාවක් වුණා ඇත්තටම අද නැන පහන සාකච්ඡාව අවසන් වශයෙන් ඔබතුමාට එකතු කරන්න තියෙන දේ මොකක්ද අලුත් වසර සාර්ථක කරගන්න නව වසර සාර්ථක කරගන්න මම කාරණා පහක් තව ඉතාමත්ම කෙටියෙන් කියන්නම් මෙතුමා ඉන්න හින්දා තික කාරණාවක් මෙතුමාගෙම ඉගෙන ගත්ත දෙයක් හදාරපු දෙයක් පළවෙනි දේ තමයි සුභවාදීව දේවල් කරන්ට පෙළඹීම මේ නව වසරේ සුභවාදීව මෙතුමා ලස්සන කතාවක් කිව්වා 2014 වසරේ මම වසරකට වතාවක් මෙතුමාගේ ආයතනයට වැඩසටහන් කරනකොට ගිහින් මෙතුමාගෙන් ගන්නවා මොකක්ද අවශ්‍ය කරන දේ. එහිදී මෙතුමා කිව්වා අපි රුපියල් මිලියන ගණන් වියදම් කරනවා අලෙවි ප්‍රවර්ධනය සඳහා. ඒ කොපමණ එලෙස මුදලක් අලෙවි ප්‍රවර්ධනය සඳහා වියදම් කළද මා හිතන විශිෂ්ටතම ප්‍රවර්ධනය තමයි මගේ සේවකයෝ ටික සුභවාදීව ආයතනයට උදෑසනට එන එක.
එතකොට ඒක නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. දැන් මේ කතා බහ කරපු ඔක්කොම දේවල් ස්වාමීන් වහන්සේ අපිට පුළුවන් අපි හෙට ගිහිලා සුභවාදීව මේවා කරන්න පුළුවන් කියන හැඟීමෙන් ආරම්භ කළොත් මෙතන කරන්න බැරි කිසි දෙයක් අපි කතා කරේ නෑනේ. ස්වාමීන් වහන්සේතුළු මේ කියපු දේවල් කිසි දෙයක් අපි කරන්න බැරි දේවල් කිව්වේ නෑ. සුභවාදීව මේ කළ හැකි කියන එක. දෙවෙනි දේ තමයි අපි මේ අලුත් අවුරුද්දේ දේවල් අමතක කරන්න ඕනේ. පරණ අවුරුද්දේ අපිට යම් යම් අය ක්‍රෝධ කරාද, ද්වේෂ කරාද, යම් යම් හානි කරාද, මෙන්න මේවා අපි අමතක කරලා අලුත් පිටුවක් ආරම්භ කරලා දේවල් කරන්න ඕනේ. මොකද හුඟක් වෙලාවට අපි ගත කරන්නේ අතීතයේ යම් යම් පුද්ගලයෝ කරපු අපිට අසාධාරණකම් නරක දේවල් අන්න ඕවා ගැන හිතගෙන, එහෙම කරනකොට අපිට මේ අනාගතයට යමක් අද දිනේ කරගන්න බැරි වෙනවා. තුන්වෙනි දේ තමයි අපි කරන කියන හැම දෙයින්ම යම් වටිනාකමක් අපි එකතු කරන්න උත්සාහ කරන්න ඕනේ තමන්ගේ ජීවිතයට. මම මේ කියන කරන හැම දෙයින්ම මොකද මම මගේ ජීවිතයට එකතු කරගත්ත වටිනාකම, මම මගේ පවුලට එකතු කරන වටිනාකම, මෙතුමා මේ කියපු දේවල් වලින් හදාරලා අද ආපස්සට අපිට ගිහිලා අපිට පුළුවන් ද අපේ පවුල වෙනුවෙන් දවස අවසානයේදී මිනිත්තු කීපයක් ඔවුන් එක්ක ගත කළා යම් ආකාරයක වටිනාකමක් පවුලට එකතු කරන්න. වැඩ කරන ආයතනයට දවස අවසානයේදී අපිට හැඟීමක් ඇතුව යන්න පුළුවන්ද, ගෙවපු මුදලට වඩා වැඩියමක් මම ආයතනය උදෙසා කළා, එහෙම වුණාම ආයතනය අභිවෘද්ධිය කරා යනවා, ආයතනය අභිවෘද්ධිය කරා යනවායි කියන්නේ ඒකෙනුත් වාසිය නැවත සැරසෙන්නේ අපිට. සමාජයට අපි යම් දෙයක් එකතු කරනවාද, හොඳ යම් යහපත් දෙයක් අපි සමාජය උදෙසා කරනවාද, ඊළඟට මුළු මහත් වශයෙන් රට උදෙසා පුරවැසියෝ කැටියට, මොකද පුරවැසියෙන් තමයි මේ රට හැදෙන්නේ, රටේ යහපත උදෙසා අපි කොයිතරම් දෙයක් කරන්න උත්සාහ කරනවද. සරල දෙයක් විය හැකියි. දැන් මේ වතුර වීදුරේ මේක වතුර පුරවලා තිනවා, මේ බෝතල් වල වතුර තිනවා, මේක අවසානයේදී අපිට මේ වතුර ටික බීලා, වතුර ටිකන් නිකන් අපතේ දාන්නේ නැතුව මේ වතුර ටික බීලා අපිට පුළුවන්කම තියෙනවාද මේ හිස් ප්ලාස්ටික් බෝතලේ නැවත ඕක අර රීසයිකල් කියන එකට මොකක්ද මහත්ව කියන්නේ, අපි ප්‍රතිචක්‍රය කරන ඒ මට්ටමට ඒ කරන අය අදාළ තැනට දාන්න, අපි යන්න රට වෙනුවෙන් යම් ආකාරයක වටිනාකමක් දවස එකතු කරා වෙනවා. අවසාන වශයෙන් ලෝකයට අපේ සිතුම් පැතුම් වලින් අපි යම් ආකාරයක සුබ දෙයක් කරනවාද අන්න එකතු කරන්න ඕනේ. ඊළඟ දේ තමයි හතරවෙනි කාරණාව මම කියනවා, හැම දෙයක්ම අපි අර පරිසම් වෙන්න ඕන කාලයක්. මේක රටට බොහොම අමාරු කාලයක් එන්නේ, ණයබර ඉතාමත් වැඩි, අපි මිරිකේ ඉන්න කාලයක් වැඩිම අපිට ණයබර ගෙවන්න සිදු වෙන වසරක් හැටියට මේ වසර සලකනවා. මෙහිදී අපි දේවල් මුදල් වියහෙදන් කිරීමේදී අර අත්‍යවශ්‍යම දේ උදෙසා මුදල් වියහෙදන් කරනවා මිසක් නැතුව සුඛෝපභෝගී දේවල් සඳහා මුදල් වියහෙදන් කිරීමෙන් වැළකී සිටින්න ඕනේ. අර මේ අපි මුදල් ණයට ගන්න ඕනේ, මා පෙර කීවා මෙන්ම මෙතුමාත් කීවා මෙන්ම, ආයෝජනය සඳහා විනා පරිභෝජනය සඳහා නොවේ. අවසාන වශයෙන් අපි කරන කියන හැමදේම උත්සාහයක් දරන්න ඕනේ, එදා කරාට වඩා යම් කාර්යයක් අද තවත් හොඳට කරගෙන යන්න. අපි තමයි මෙතුමාලාගේ ආයතනවලත් ඒ දේවල් අපි දැක්කා, ඒවා කරගෙන යනවා. ඉන්න තමයි ආයතන දියුණුවෙන් දියුණුවට ආවේ. ඊළඟට අර අලුත් පරම්පරාවට අපි අතහිත දෙන්න ඕනේ. පුළුවන් හැම වෙලාවෙම තාක්ෂණික මේවලම් දියුණු වෙනවා, මේ වෙනස්කම් වලට අපි ඉඩ දෙන්න ඕනේ. නමුත් අපේ මූලික දේ සාරධර්ම, හරධර්ම, ගුණධර්ම මේ පද්ධතිය ඇතුළත ඉඳගෙන තමයි අපි කළ යුතු දේවල් කරන්න ඕනේ. ආගම දහමෙන් ගන්න පුළුවන් හැමදේම මේ අවුරුද්දේ මෙවන් දේශන වැඩසටහන් වලට සම්බන්ධ වීමෙන්, සහභාගී වීමෙන්, සවන් දීමෙන් අන්න ඒ දේවල් වලින් තමන් මෝහක් වෙන්න ඕනේ. මම හිතනවා අපි එහෙම කළොත් අලුත් අවුරුද්දේ යම් දෙයක් අපි උදෙසා කළා වෙනවා. ඔව් කල්පක මහත්මයා, මම හිතන්නේ කල්පක මහත්මයාට ලස්සන කතාවක් කියවුවා අන්තිමට, මේ කියපු එක දෙයක්වත් කරන්න බැරි දේවල් නෙමෙයි. හෙට උදේ ඉඳන් නැත්තම් මේ මොහොතේ ඉඳන්ම ඔබට කරන්න පුළුවන් දේවල්. නායක හඳුරනේ, අද නැනපහන්ට අපි කොහොමද හොඳ අවසානයක් ලබා ගන්න? අර ධර්මයේ හැසිරෙන්නා, ධර්මය විසින් ආරක්ෂා කරනවා, රකින්නවා කියන සම්මා සම්බුද්ධ වචනේ, බුද්ධ භාෂිතය හරි තහවුරු වෙන ආකාරයේ සාකච්ඡාවක් අපිට ගොඩනගන්න පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා. අපි හඳුරන්නේ කොහොමද හොඳ අවසානයක් ලබා ගන්න, කොහොමද හොඳ අධිෂ්ඨානයක් අලුත් අවුරුද්දට අපි ඇති කරගන්න? ශ්‍රී ලංකා වාසී පින්නතුනි, මේ ලෝකයේ උතුම්ම රට හැටියට ඉන්දියන් සාගරයේ මුතු ඇට හැටියට බැබලිලා තිබුණු රටක් මේ තැනට ඇවිල්ලා විනාශ වෙලා මේක නැතරම නැති වෙලා ගියේ මේ චුට්ටි වරදක් නිසායි. නැවත මේ ගොඩනැගීමට නම් පුළුවන් තරම් රත්තරන් දෙමව්පියනි, රත්තරන් තරුණ දරුවනි, රත්තරන් ලාබාල ලපටි දරුවනි, අපි හැමෝම පුළුවන් තරම්, මම නම් කියන්නේ හාමුදුරමක් හැටියට, පුළුවන් තරම් ඔබේ හරය, ගුණය,
දියුණු කර ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ විශිෂ්ට දේශනය ඒකට අනුව ජීවත් වෙන්න බලන්න. ඒ ජීවත් වෙන ගමන් බුදු බණ පදයක් ඉගෙනගෙන පින්වත් අනුර හේමචන්ද්‍ර මහත්මයා මේ තරම් රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හැටියට ජීවත් වෙන මෙතුමා තවමත් මෙතුමාගේ ව්‍යාපාරය තුළ කිසි දවසක බුදුන් වඳින්න නැතුව ඇතුළට වෙන්නේ නැහැ. බුද්ධ පූජාව තියන්නේ නැතුව කිසිම සේවකයෙක් වැඩ කරන්නේ නැහැ. හැමසැනම බුදුහාමුදුරන්ට මෝසන දීලා තමයි ඒ ව්‍යාපාරය තුළ පවතින්නේ. ඒ නිසා සාර්ථකත්වයේ පෙරමුණගෙන කටයුතු කරන අනුර හේමචන්ද්‍ර මහත්මයා මේ වැඩසටහනට ආපු එක වටිනවා. මං හිතන්නේ මේ අනන බහනට හාමුදුරුවෝ ඔක්කොම ගෙදෙනවා. මං හිතන්නේ ඔබතුමා පුළුවන් තරම් මේකට ආවොත් නම් මේ රට වෙනස් කරගන්න පුළුවන් වෙයි. කියන්නේ හාමුදුරුවන්ගේ අඩුපාඩුවක් නෙවෙයි, ස්වාමීන් වහන්සේලා යන්නේ මේ මට්ටමේ තමයි. ධර්ම දේශනා කරනවා මිසක ධර්මයේ පිහිටන්නේ නැතිකමක් තියෙන. ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යමෙක් ජීවත් වෙයිද ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන බුදුබණ පදයට අනුව තමන්ගේ ජීවිත මේ නව වසරේ අදිෂ්ඨාන පූර්වක කටයුතු කරන්නට ශක්තිය, බලය, ධෛර්යය උනන්දු ඇති වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම බුද්ධ රත්නයේ ආශිර්වාදයත්, ධර්ම රත්නයේ ආශිර්වාදයත්, සංඝ රත්නයේ ආශිර්වාදයත් ලැබිලා ඔබට දෙවියන්ගේ රැකවරණේ ආරක්ෂාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන අවසන් කරනවා. එමෙ අපේ හැමෝටම ඒ උතුම් ප්‍රාර්ථනියත් සමග පින්වත්නි අද දවසට අපි සමු ගන්නවා නැඩපහලින් මේ වටිනා දහම් කරුණු, මේ වටිනා සමාජය කරුණු අපිට කියලා දුන්නට අපේ නායක හැමෝටම ඔබ වහන්සේට ගොඩක් පින්. අපේ හැමෝටම නිදුක් නිරෝගීතාවයේ තිර ජීවනයේ දීර්ඝාෂ අපි බොහොමත්ම පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනුර හේමචන්ද්‍ර මැතිතුමන ඔබතුමාටත් ගොඩක් පින්, ගොඩක් ස්තුතියි. ඇත්තටම අපේ ජීවිත වෙනස් කරගන්න දැවන්ත ආදර්ශ ප්‍රමාණයක් ඔබතුමා අපිට කියලා දුන්නා. මම මතක් කරන්නම් ඔබට වෙන්තුනේ ඔබට හැකියාවක් තියෙනවා නම් අද වැඩසටහන කාට හරි මග ඇරුනම් බලන්න අනේ කරුණා කරලා කියන ලබන බ්‍රාස්පෙන්ද උදේ 10ට තීරණ රූපහණි අද වැඩසටහන නැවත විකාශය වෙනවා. විශේෂයෙන්ම ඔබේ තරුණ දුවආදරුවන්ට පෙන්වන්න නැන පහන ඉතමත් ඕනකමින් ඉල්ලන්න නිවේදකෙක් විදියට වැඩසටහනේ ජීවිත ජයග්‍රහණය කරන්න ලොකු අදිෂ්ඨානයක්, ලොකු ආදර්ශයක් ලබා ගන්න පුළුවන් අද සාකච්ඡාවෙන් කොහොම හරි පෙන්වන්න. ඔබතුමාට ගොඩක් ස්තුතියි. පුළුවන් හැම වෙලාවකම එන්න බලන්න ඒ ආරාධනාවක් කරනවා අපේ හාමුදුරනේ. හරි වටන ඔබතුමාගේ පැමිණීම ගොඩක් ස්තුතියි, ගොඩක් පින් අපිට මේ වටිනා දේවල් ටික ලබා දුන්නට. ඒ වගේම ධම්මික කල්පගේ මැතිතුමන ඔබතුමාටත් ගොඩක් පින්, ගොඩක් ස්තුතියි. කාර්ය බහුල කාලවකවානක් වුණත් අපි ආරාධනය පිරගෙන හැමදාමත් වගේ බොහොමත්ම සතුටින් අපිට මේ දේවල් ටික කියලා දුන්නට ඔබතුමාලා සිදු කරන මේ සියලු සමාජීය සත්කාරයන් ඒ ආකාරයෙන් කරගෙන යන්න අවශ්‍ය ධෛර්යය, ශක්තිය, වාසනාව නැනපහනින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි අද දවසට සමු ගන්නවා අපේ නැනපහනින් උදා වූ මේ නව වසර හැමෝටම සාමය, සතුට, සෞභාග්‍ය සපිරි බොහොම වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා තියෙන රූපහණිය වෙනුනොත් අපේ ගරු සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙනුනොත් අපේ අනුර හේමචන්ද්‍ර මැතිතුමා ඇතුළු බෝක් ජුවලස් ආයතනය වෙනුනොත් නැනපහනින් අපි ප්‍රාර්ථනා කරනවා. අදට සමුගන්නව නැනපහනින් සමුගෙන යන මොහොතේ වෙන්ද වගේම අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණයි.